ලබෝවන් සුමසන්දාවක්. අද වනු විට වර්තමාන එබනවිට රටේ දේශපාලන මාත්තුකකාවලින් ඔබට ග තවත් ආදොල්නත්මක සිදතිින් ගනාවක් නිසාවෙෙන්. ම ු තිෙනවා ඒ ොෝදේවල් දේශපාලන හා සම්බන්ධව ශෂම පර්ලිමන්ත පත්වන සතිය පසකින් ක්ක්‍ය මාතව වට එහ විශ්වාසන්ගේ පිළිබඳව පාර්ලිමේන්ව ද ප ත්තවා තවත් පසකින් පස්කු ප්‍රහරය සම්බන්ධයෙන් දැඩ ආන්දොල්නක්ම කතාාවක් නවත වතාවක් සමාගේ තුර නිර්මාණය ීතිබෙනවා චනල් ෆෝ නාලිකා විසින් ඉදිරපත් කරනට යදු වාර්තාගත වාර්තාාවය වැඩටහනක් නිසා වන්න. මෙ සිල්ල නි. ේශාල වේදිකාව න් ඔබ ිහි සාමාන්‍ය ජනජීවිතය සියල්ල උුසුම් වීතිබෙනවා එනිසාෙන් එස්සේරු තත්වය පිළිඳ අපි සාකච්චා කන්න සූදානම් ආරභ වන්නේ බලය සජීවී දේශපාලන සංවාදය සාකච්ඡාවය ආරම්භයක්ගන්නට කලින් ගෙවුණු දින කිහිපේ එෙවන්නඇත්තම් යුණු ෝරා කකිහිපේ තුළ දේශපාල වේදිකාවේ. ලිේතුව තුළ ැඩි වශෙන් කතා ාඩලක් වන්නේ කුමුණ කාරණාගේ ඒද සි අවධානයමු කරලේ ද ිශන පාර්ලේන්තු විශ්වාස ංගෝජනනා පිළිබඳ වැනි කතා ාහක් ඇතිම තිබෙනවා. එන් නොබඩ ගොස් පර්ලිමේන්තුවත් තුළ සහ පාර්ලිමේන්තුවෙන් පිටත් ජනාතිපතිවනයක් ජනතිපති අපේක්ෂක කවරුන්ද කියෙන කාරණ පිඳබත් සාකච්ඡාව ීතිබෙනවා. එනිසාව එසිියල්ල සම්බන්ධයෙන් අපිසාචා කරන බලාපොරොත් වෙනවා හඳුනා ගැෙනු අද සහභගි වන්නේ කවුරුන්ද කියලා අප යාාධන කලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් එ පක්ෂයේ ජේෂ්ට් උපසභාපතයේ පාර්ලමෙන්තුමන්තවේ ශාන් විජයලාද සිල්වා හතාට අයිබෝවන් සුමසන්දයවායිබ. ඒ වගේ පාධන කලා එක් සචාක පක්ෂ වෙනුවෙන් ජනාධවිප්‍රති ෘර්තිය සමිති අධ්‍යක්ෂ නරල් සමන්වත්නප්‍රය මහතාට අයිබෝවන් සුසන්තාවක් ඒවගේ ප්‍රධාන විපක්ෂ සග ජනල වගේ වෙනුවෙන් අපාරධන කළලායම පක්ෂය සහකාරලේ කම්පාර්ලිමේන්තුමන්වේ වෛද්‍ය කවින් දිචයවර්තන මහතාට අයින් සුසන්යක්ක් ආඩු පාර්ෂ වෙනුවෙන් අපිාරධන කලා සංචර්ක කටයුතු පිළිබඳ රාජචමත්්‍යය ඩයයිනාකමගේ මහත්මේට අයිබෝවන් සුබසන්ධාවක් අද පාර්ලමයේන්තුව තුළ න්‍යෑපුස්තකට අනුව නෑපත්්‍රට අනුව වැඩි කතාාහකට යොගුණේ පාලමයන්තුවට ගෙන විශවාසමගේ යෝජනාවේ සෞඛ්්‍රමාත්‍යවරයාට එෙහි ඇබන විශ්වාසමංගේ යෝජනාවේ දෙවන දින්නේ අද විවාදයට වැත්වෙන ඉ අනතුරුව. ත් බහොතාාවා පාලමේ තු නිර්මාණය වුණන් ඒන් එක් මාත්‍රකා බට පත්නේ චැනල් ෆෝනාලිකා විසින්, පස්කු ප්‍රහාරය අලලා ඉදිරිපත් කරනට යදනු වාර්තාමය වැඩ සටහන ේතුළෙන් මතුෝ කාරණ සම්බන්ධ වු දේශපාල බේදිිකාවේ පාර්මයෙන්න්තුොතුළල ඉන් ඔබටත් කතාබහක් ඇතිවේ ගියාන්. ඒත් එක්කම? සන්ධාන ගතවීම් පක්ෂාර්බද මෙ සයල්ල සම්බද්ධයනුත් පසුග දින කිහිපේ පසගගේ හෝරක් හිපේ දේශාල බදිකාවේ වැඩි කතාමහක් ඇතිවුණ. අපිබලමු දේශපාල බීදිකාේ මේ සබදධයෙන් පලවුණ අදහ කිත. ට න ර පත්ේ න පොදයි කිය මො පොද දවන්ටිගේ සොට්ගේ පොට් යකගේ සොට්ගේ අන්ති ව පොට සජබෙත් පොට ජිට ට පොට් ේ පක්ෂ අනිමාරයම සජිත් ප්‍රේම දශ මැතුමා ි පත්න එක සීර සියක විශවාාසනකත යෝජනාව. මිදහස සභව දේවප ලස්සාන හමීමට අන්න පර සෝදර යරු සලකරනටැවිල්ලක් කියනවා නෑි තන්දාන කතාවක් කර කිවන මටක දන්නන කියල කිව පක්ෂයකතුරලගන්න පක්ෂේ ක්ම. ලංකා ද ක්ෂ ේ ම එ ම වන සක ැ ක්ෂේ හරදාල ගේ ව නවත පක්ෂ ත්තා පක්ෂේ ආරක්ෂ ර හිට පක්ෂවන දරද අද ම ආන් ද ල කා දස් පක්ෂය වලි හොට න්ුවට දක්ාගෙන අන්න ලන බලවේගයන්ගේ වූමනාවට තමයි දේසිර යසේක අත්ර න්ට මේ නව දේශපාන පියවරට ස් වාදයක් ර ගොඩනක උද ි රට හො ඩ හ නතව ේ පත්ව. වාස බංගේගේන්න වරී සාගත වනන් අපක පරාජයක පුද්‍යන පෙරමුණේ ඔක්කොමන්ත්‍ර වරුහයරකා චන්දය පාවිච්චි කරන කොට ොන්න නරක පලල මේ චන්දයදෙන්. අවෂද ්‍යාමන අධිකාරයක් කියලගත්ති න කවද මේ බෙහෙත් අනුමතක මේ සම්බන්ධෙන් ක්‍රියාමාර්ග තු යුතුයි. මේත් ආක්ෂික ප්‍රශ්. සෞකයට ඇති විශ්වාස බන්ගේය ද සම්මත වෙලා ර ට නික ව රුපල් ද ම ස ගන්න පියල් හතල ද ෙ ක් <Näes> . . ඒවා මාර හිමිකම් කවන්සේ රශ්න කාලට මේගේ විඩියෝ කැල් ෝ නාිකාේ නින්තරය නවා ඔයි විදිියටන ගොටාවේ රජ පක්ෂ මහත්ත චන්දට පත් කරන්න කතියුතු කරනවා නම් ඒ සිද්ධියෙන් පස්සේ කාදදිනල් උන්න්නාන්සේ චන්ද දෙෙන්න්න ගෝටබේ රජ පක්ෂ කියලා කිව්වේ එහනම් ඒ සියල්ලට ඔය අඩපු ලක්ෂ කොටස්කාර වෙන්න ඕන ඒ පිට මාධ්‍ය හකි. අපේ රටේ බල දහරින්ට කියන්න ඕනද මහමල හරුවන් හොය කාදනලතුමා ට විදතු චන්ද දෙෙන්නෙකිව ක ජාත්‍යන්දර පරීක්ෂණය කවශ්‍යයි ඔය ටල් මේවා. දාන්න එදා ප්‍රාරන්න ඇතැතියන මේ වයිල අස්තියන රාජපක්සුරුත් එක්කත් ඒ පහින්ගේ ර්මන්ගේ දරුව දෙන්න මරාගෙන මැරන්ට ජීවිත පූජා කර පෝටාවේ රාජ පක්ලු ජාතිපති කරන්නද. අසාක් මවලනා කියපු කතාව ඇත්තද නැ්ද. ඒක හොයන්නව අපේ රජ පක්ව පවලත් එක් චනල් ෝමල එක ජම්මත වයිරයි කියන කතා යිල කතා කියල වැඩ නෑ මුජි රහන් මන්ත්‍රීතුමාහෙම කරහහික් කිඹබලු දකිමින් ජාතිවාදය වපුරන්න නැවතත් ට ලේවෙලක් කරන්නට විජේදස රාජ පක්ෂ කටයුතු කරනය කියෙන චෝදනාාවමට තිබුණ. හැබයි එදා මගේ. ඒ ප්‍රකාශයට දසමක හරි සැලකිල්ලා දැක්වනම් ඒ ජීවිත දෙදිසේ හැට නමේ අදත් අප අතර ජීවත් වෙනවා. චැනල් පෝ නාලිකාව දෙදායින්තලම ඩයිස්පෝරාවත් එක්ක කටයුතු කරන අයතෙන කා තිබේ ආපාල්ලාන් අප වැඩිහරියක් අපේ කාේ ගතකර. පොලිසිව කිරකවල්ව මට හිතාගන්න බෑත් රාජක්ෂවර එකතු වෙලා බුද්ධියන්චෙන් ප්‍රධානයවාගෙන පාස්කත ප්‍රහාරක් සැසම් කරන්න කියෙනතාව හැලේ කියන පුද්ගලයා එයා මේක ගරා කියල ංශස කරන රජකුමර හැති දංකිවට අපට වෙලා තිබෙන නෑව කරන්න ID. ඒඩග කියල ම ටෙි ෝර්න ලින්ිරන්න ට ැනල් ෝ ල දැග න එක ගේට පනත් පිගන්න චැනල් පෝවක් ොන්නන ගට පි දන්න වෙච්චදේ කවදම මේ මහමොල කරු රජ යි් ෝපි ම ඔක්කොට දඩුව ම්මේ. හැක අති වන මහදර යෝජතීට රජුව ්‍ර්යම කරන්නන්නේ පවතින තත්ය සබන්දය අප දුටුවේ යම්යම් විෂයන් සීමතු ප්‍රමාණක දාල සකච්ඡාවන් පමයි. මු මෙතරලින් එයා වත් අප විසින්දගත්න යාර්ථ ප්‍ර් කීපයක්තිබෙනවා සමාජයේ ප්‍ර් ති වෙනවා ම ජනතතා පී ාඩ පත්වීම අවසන් වෙලානේ මෙස් යාල සබන්ධයෙන් ඔබට ප්‍රශ්න කරන්න පුළුවන් මහිදර ෝජතීන් රජුව දෙබනවට මත කරන දුර බද යි ද හත් තුන් හැත්ත . <re> . <coughs> නතාවත් බලාපොත්තුව ේක්ෂ ත් ලාපොත්ව ග පොත් ප්‍ර මහහි ලක ද පක්ෂ ද පත්වේ අද පස්කු පහ සම්බන්යෙන් කතා කර නකොට එවකට ජනාතප දදුරේ දරපු ඔබතුමාළග පක්ෂ සහපතිවරයාත් ය්‍යම් පර්ෂවලින් බරපතල චෝදනා ගණනාවක් එල්ලව වෙන. ඉට කලින් ඔවතුම පල ේද ෝජන කරන කලින් අස්ථ ණනාවක දීම මහමැතිවල විදර සධාන යටතේ. දැන් වර්තමාන මහලකම්වරය ඉවත්වීම එක පාර ඉවත්වීම මොකක් ද හේතුව ඒ තීර ගන්න තැන්වොල බතුමා හිටියාද ොක් දෙේකාරණය. ඇතන මජ්‍යාන් පළමෙන්ම ස්තුතිවන්ත වෙනවා හි මාධ්‍යයා එතනට බලේ වැඩසටහන වෙඩුවෙන් ආරාධනා කිරීම ගැන්. මගේ මුලින් ඇහුවේ ශ්‍රී ලංක නිදහස් පක්ෂයේ ලේකම්දූරය සම්බන්ධව ඇතිවුණු වෙනස පිළිබඳ. මට මේක පොඩ්ඩක් මතිෂාන් අතීතයට අන්න වෙනවා මොකද මේ ලේකම්බරු ඉවත්වීම ඉවත් කිරීම ඉල්ලලාස්වීම මේ සියල්ල ශ්‍රී ලංකා නිදශ පක්ෂේ දේශපාලන ඉතිහාසේ තුළ නිරන්තරීම සිදුණු දෙයක්. ඉදස්වම සිය පණස් එක අවුරුද්දේ සැත්තැම්බර් මාසි දෙව නිද මේ පක්ෂේ පිහිටඕනකොට බණඩාරණ ගම ඇත්තුමා. එතුම සබහපති වෙලා එතුමා සම ලේකඹරු තුන් දෙනෙක් පත් කළ. සිංහල ජනතා වෙනුවෙන් බණනාඩල් විහාරම ඇත්තුමා ස්ලිම් ජාව වනුවෙන් ල්ලාාත් බජුදයෙන් මහමුද මැත්තුමා සහ දෙබල ජනතාව වෙනුවේ ඒස් තංග රාජ මැත්තුවා එයින් බනා ඩුවේ අර මහත්ම එද්දාශ්‍රම සය පනස්තිකේ පළවෙනි මැතිවරණේ ශ්‍රලග දාස්පපුකය මුොලිම ඉදිරිපත් වු ආසන නමෑ ලැබුණේ එතුවා මාත ල්‍යයාසනය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයවුණ හැබැයි එද්දශනම සය පනස් හේ චදද වෙනකොට ඒ ලේකම්තුමා පක්ෂයේ ඉවත් වෙලා එක්සත් ජාතික පක්ෂර වැදවා. මාත ලයාසනය තරන් කලා ඇරදුුණඉපතිඵලේ වැදගත්වෙෙන්න්නේ මොකද පනස්සයේ පලවෙනි චන්දපතිඵල තමයි මාතරයාසනෙන් ලැබුණ එදා කලින්බ ප්‍රකාශ කරල තිබුණ පලවෙනි ප්‍රතිඵලයේ ලැබෙන කෙනාට මෝඩ රතයක් තෑගි දෙනවා කිය එයනු නවක දේපාල නත්තිෙක් නිමල් කරුණ තිලෙක මහත්යක් එතුමා එක දිනාගත්තා බන ඩලුහයාර මැත්තුව පැරතු. ඊට පස්සේ බණඩාරණක කාආ්ඩුවේ ශ්‍රී ලංක නිදහස් පක්ෂයේ ලේකම් දලට පත්ව ව ස්ත්‍රචා ප දස් කල්රත්ම ඇත් එතුමා එදශනම සිය හැටේ මාර්තු මැතිවරණය වෙනකොට මං පදිංචි අම්බලන් ගොඩ ආසනේ එක්සත් ජාතික පක්ෂය අපේක්ෂ කැටට තමයි දිරිපත්ව පැර දුන්න හැබැයි හැටේ ජූලි මැතිවරණේ තුමා ජයග්‍රහණය කළා ඉට පස්සේ සිරිමාව බන්ඩාරණයක මැතිනයගේ පාලන තන්ත්‍රය තුළ පක්ෂය විධ අවස්ථාවල ලේකම් දරය දරපු අය පක්ෂ නායකත්වේ සබාපතිත එක් නිවන්තර ගැටුම් ඇති වුණා.ස්කේසේ සරයාරච්ි මඇත්තුමා එක්කම ජපී සූරයක් පෙරුම් ඇැතුමා ප්‍රථශ්‍රි වික්‍රමණය එකක මැත්තුමා මේ සමහරවස්ථාවල යම් දේශපාලන තීන්දු තීරණ ගත්තා සභාපතිට එරම් ඊට පස්සේ චන්්‍රකාම මැතින එක කාලේ ස්පි දිසානයක ඇමැත්තුමා ප්‍රධාන ලේකම්වර ඇවුණා දෙදස් එක පාලිමේතු මැතිවරණමයට කොට ස්පි දිසාාණයැක මැතුමා තවත් පිරිිසක් එක්ක එක්සත් ජාතික පස්සට වියා එදා ිේතු වසුන තර කරන්න ඉට පපස්ථාව ලැබු වෙන ඇතුමා ජාතික ලැස්ුවෙන් කත් ජාතික පක්ෂය පත් කරගන මන්තතිවරය ැටේට ඒ ආණ්ඩුවේ කෂිකර්ම සහ පසු සම්පත් ඇමතිවරයා වුණා. ඉළඟට මහින්ද රාජ පක්ෂ මැත්තුමමාය කාලේ වුරු දොලහක් විතර පක්ෂ මාලයකමකමකරළේ මෛත්‍ර පාල සිරි සේර මැත්තුම දෙදහස් පහලවේ ජනාතිපතිවරණ වෙනකොට මත්‍ර පාල සිරිසේ මැත්තුම වෙන ේශ පාල ඉදුවන්ගන්න පක්ෂ පොදුව ක්ෂකෑ වුනා එදා දෙදහස් පහළොවී ජනාධිපති වරනේදී ශ්‍රී ලංකන් නිදහස් පක්ෂි කෑන්ට තීන්දු කරන්න නේ පක්ෂය සභහපතිට චන්දය කරනවා අද පක්ෂය ලඒකම්ට චන්ද කරනවාද කියලා. ඊළඟට දෙදස් පහලව මයිතුවල් සිරිසන මැත්තුමාක් ගෑයයිම් පස්සේ පක්ෂයේ මහලයකමකමට පත් කලාබ අන්ු පිය දර්ශනය අපප මැත්තුම. එක්ස ජතතා නිදහස් සන්දාාලේකමකමට සුසිල් ප්‍රේම් ජයන්තු ඇතුවා. දෙදස් පහලවේ ඒ පත්කිරීම් කරය පස්සෙ දෙදස් පහළවේ අගෝස්සු මා සිටප්පු පාර්දිිමේන්තු මැතිවරණයට වෙනකොට ඒ දෙ නැතවයි පක්ෂනායකෝ හැටියට හිටියී. ඇතරම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවන්න කොමස්සාරිස්තුමාට යෞපු ජාතිකලැස්තු නාම ලේඛනය අසං කළේ සුසිල් ප්‍රේම් ජඇත මැත්තුවා හැයි චන්දය තිබ්බා තිබ්බම් පස්සෙප් දිනම ලේකම් දුර දෙකම වෙනස් වනා. තකො දැන් මැතිවන්න කොමිසමට ගැඩලුුවක් වුණා මොකද ැතිවරන්න ප්‍රතිඵල්ල තුළ සන්ධානය ලබාගතු චන්ද්‍රමාණය අනුව ලැස්තුවවෙන්න විසි නම දෙනාගේ තේරුුණු ගාන කෞද්ද කියලා අන්නේෙ කාගෙන්ද කියල. මොකද ලැස්තුවවෙල තිය න එක්කෙනෙක් දැම් පුටුුවවෙන්න තාව කෙන. මැතිවන්න කොමිසම රැස්සුල ීේදුවක් ගත්තා වෙනද වගේ නම සහ තනතුරවලියන්නේෙ නැතුව අපි ලිපි එයොමු කරමු ප්‍රධාන ලේකාම් එක්සත් ජනතා නිද හස් සන්ධානය. තුන් ස ඩාලිපාර කොළඹ දහය පුටු වෙන්න කෙනෙක් ලිපිශේරිසයක නිලබුදද්‍රාව ගහලා අප ටේවයිච. එතකොට ඒටිකක් ගෙහිල්ලා ටි පක්ෂ ලේකම්කමට දුමි දෙදිසානායක මහත්‍ය පත් වුණා යටටිය කළක් වැඩ කටයුතු කලා වැ්‍යපක්ෂනායකත් වී ලඟට එතුමා ඉංකරලා මහාචාර ලෝගෝන ලස්පන් පියද ස්මාතර මමාහලේකම් කම දු එඒ ටි කාලයක් පාවි වැඩ කලා දෙදස් දහනම වෙනකොට රෝහන් ලස්් පෙන් පේ දස් මාත්‍යයක්ත් අයින් කරලා දැන් මඇත කාල හිටපු දෑසිරි ජැස්සේ කරම ඇතුමා පත්වුණා. මම කිව්වේ ශ්‍රී ලංක නිදහස් පක්ෂයේ ලේකම්බරු වෙනස්වීම ඉතිහාසිඳලා නිර්රන්තරෙෙන් සිද වුණු දෙයක් එ සයල්ල සිදුවනේ ඒ කාලිනන්ම පක්ෂ සහපතිරට නියුමවට නත්තන සාහමර ීරනක. අප එක කියක සිද්ධීන්මත කියන්නට අමාරුව දස ජස ක මහත සනස දීමට අාවත. ඒ ද අපට කියනෙබ ඇත මොකද පක්ෂ සභාපත්තුමා නිකුත් කරපු නිලවෙද තින ඇතුමාගේ සහ දේශපාලන මන්ඩේ ගන ැබුතිීන්ද දශපන මන්ලතුම ඉන්වන. ඕ ඇතෙදා රැස්සීමට මේ මදශාන් මට සභාගෙන්න්න පුළුවන්කමක් තිබුණේ නෑ මොකද මම පසුගිය දින ගණනාවම පක්ෂය සංවත්සරය වෙනුවෙන්. අගනුවර රැඳී හිටියේ. මට ගම්්‍රදශ තිවුණ වැඩ කීපකට ඇට තිබුණු නිසා ම පස්සනිද පැල්ලිමේන්තු වැඩටි ුතු හවස්වර්ුවේ තරපකට කලින් මංගම් ප්‍රදීශයට ගිය අබතුමා ඒගේ දශස ජැයසක කටු මහලෙකම් වරයා දෂමන්ත මිත්‍ර පා මත්‍රී රය අගජන රාණ මන්ත්‍රී වරයා ඔබතුමල්ලා සමගින් පක්ෂය සහපතිවරයා හිට ආ්දුවත්තක එකතුව නො නෑ කියනමත. අවසා ඔබතුමාල කණඩෑ හිට ප්‍රබල කෙනෙක් ම විදිි ඉත් ීමක් සිද්ද වෙන්න ත ඔබතුමාල්ල බල පමක්කයම තිවල පක්ෂ ත පතුව ර නාඩ ම කාල ක්තිබ. එහෙම සිදු බලපෑමක් මේ අවස්ථාව තිබුණ නෑ මට ඇත්තරම දැන් මේ සිද්ධි සිදුව නෑන් පස්සේ. ඊට පස්සේ වෙනත් සාකච්ඡා හෝ රැස්ී මේ පිබඳව තිබුණු නැති නිසා මදුශාර්න් මට වගකීමකින් ඒ සඳහා උත්තරයක් දෙන්න. අපහසුයි කෙසේ නමුත් ඉතින් මම කිව්වේ ශ්‍රී ලංක නිදහස් පක්ෂිය කොයිතරන් යහපත් චේතනාවකින් හොඳ අරමුණු ඇතුව පිහිටෙවත් හොඳ නැගතකින් පිහිටවත් ඒ පිහිට ෝපු නැගත පක්ෂය සභාපතිට ලේකම්ටයි එකට වැඩ කරන්නට අසීරුවෙන නැගතා මන් දකින් ඒ පල හොඳ අනිත්කාරණාව වලට නැගත සුබයි හැබැයි මේ ඉතිහාසේ තුළ දිගින් දිගටම සභහපති ලේකමුයි අතර ගැටුම් ඇැතිවෙලා ප්‍රශ්න ඇති වෙලා එකනෙ එක අත්තර තියෙන අන්නුවන්න විශ්වාසය සමඳතාව බෙඳ ැරිලා ඒක භසට මැත්තුමාට මැතිනයට චණ්ඩිකා මැතිනයට මහින්ද මාත්තයට සහ මෛත්‍රපල් සිරිසයෙන් වා අතර පොදදුන නිසා ම ඇතර අතත් ප්‍රාර්ථනා කරන්නේ හෙට දවස්ස. ශ්‍රී ලංක, නිදහස් පක්ෂය සභහපත්ති සහ ලේකම් දරුවට පත්ව නායට අන්‍යෝන විශ්වාසය සභධතාවය එකට එකතු වෙලා වැඩකරීවේ ශක්තිය දහිර ලැබේවා කියන ප්‍රාර්ථනය තමයි පක්ෂඇත් එක්ක ශිෂ්ෂ ජීවිතය දලා මේ දක්වා අකණ්ඩව සිටපුගෙනෙක් කැටියට මට කියනති.

න්නේ පාස්කු ප්‍රහරේ සිද්ධ වෙන වකපාන වනවිට ඔබතුමාන යෝජනය කරන පච්‍රය තමයි පාලන තන්ත්‍රය හිටිය. එතො වර්තමා ආණඩු බලේට නනා ආණ්ඩ බලට එන්න දේශපාන ේදිකාල පුනපුුණා කිය කාරන බා පත්වන පාස්කු ප්‍රහරයට සබන්ධයට දනවල්ල බාදනක්කන කාරණ. ැන ඔබොතුමාලක්ත් සබන්ධවේ චාන්ඩුවක් මේතියෙන්නේ. තවමත් මේකට දේශී යාන්ත්‍රනයක් තුළ නිසි ක්‍රියාමාර්කයක් ගත්ත ැතිනිසා නේද ජාති්‍යන්තරය මෙවිදිට වරින්වර මැදිහත්වනේක. නොම දුෂාන් මූලිකෝම ස්තුතිවන්ත වෙනවා මේ රසටහන්ට රාධනා කිරීම පිළිබඳව යගේ කනගාටි වෙන මන ටිකක් සාමාන්‍යයට කතා කිරීම හැකියාවක් නැහැ කතා කරට වැඩිහිල් අතම මේ ප්‍රශස කොමුණත් ඔබ හපු ප්‍රශ්නෙත් එක්ක අපි දන්නවා පාස්කුරුව අහරය කියන කාරණය මෙරටේ දේශපාලනය වෙනස් කරපු කාරණාව පිබඳව බරපතල සැකසංකාර රටතුළ මතු වනා මතු කරා. යගේම ජාත්‍යන්තරය විසුණුත් එවැනි බරපතල කාරණ මතුකර. සාමාන්‍යෙන් ජිනීවාවල මාර්ත වෙනකොට මේ කතා කරන්න පටන් ගන්නවා.ඒවගේම සැප්තම්බරයනකොට මානු හිම්කම්කුම්සිම අවසාන සැසය වෙනකොට නවත සාකච්ඡා කල නිසාකච්ඡා අවසානය ව දත්වයක් අපි හැමවර්ශයකම දැක් පස්කර වාරි රක්නේ ඉදි විදුලිපුටුව යුද්ධ අප රාධ විධරා මතු කරමිනින්න. ඇැබ මේරට ඇතිවෙච්ච බොහෝ සිද්ධී අපිට බරපතල විදිට නියමාකාරයෙන් හෙළිදරව කරගන්න නොලැබීම කියන කාරණයක් ඇත්ත ප්‍රශ්නයක් විදියට තියෙනවා. එක නිසා චැනල් පෝ නාලිකාව කියන සමහරකාරණ ප්‍රතික්ෂේප කරන්න පුළුවන් වඋනාට සමහරකාරණා ප්‍රතික්ෂේප කිරමි හැකාවක් නැහැ. එක අපිත් දන්න ඔබත් දන්න මෙරට ජනතාවත් දන්නව ජාතිත ප්‍රජාවත් දන්න. ඉති කොහොම වුණත් මේ කාරණයට අආදාලොව. අපි දන්න පාස්කුර අරේද. ආසන්න වශයෙන් දෙසය පනස්තුනක් වගේ මගේ මතක හැටියට පිනට හිංක මිනිස්සුමරුණ ට හොතල්ලබදර බතුර කාල්ල බද න පට පත ලාග තුට ස්ත ඒවගේම ආබාධවලට ලක්වුණ අතිවිශාල ප්‍රමාණයක් ඒවගේ මේ සම්බන්ධව යම්යම් පරීක්ෂණ කරලා අදනට මගේ මතක හැටි නඩු හැටට හැත්තාවක් වගේ ප්‍රමාණයකුත් ගොුණු කර තියෙන. ඒවගේ මනි පැත්තිෙන් විත ජාත්‍යන්ත රාතන සම්බඳධ පීක්ෂණ කරලා තිය. ෝස්ට්‍රේලියන් පෙටල් පොලිස් එක මේ සම්බන්ධව පරීක්ෂණයක් කර ඇමරිකාවේ Fබ ඒ සිය ඒීක් පීක්ෂණයක් කර ඒකගේ මින්ට පෝල්ල එක ජාතයන්දර පොලසි මේ සම්බඳධව පරීක්ෂණයක් කර ඉවගේ අපේ රට ඇතුළේ කමිසිස බාපත් කරලා මේක හොයන්න විමර්ශණ කරන්න කටයුතු කර එවගේම ඔබට මතකයි මම දන්නවා අපේ රට හිටබූ ජනාධිපතිවරයට භායෂෝ ශේෂණ එක දාපු නඩුවකට දාලාව දඩ උසාාවෙන් දඩ නියම කර. මේකදී තමන්ගේ වගකීම පැහැරැහැරිය කියන කාරණ වන්දිගේ වන්දිය වන්න තීන්දු අත් දුන්න. හිටපු ජනාතිපතිවර විතරක් නෙමයි ජනාතිී පතිරත්ත එකට හිට වාආරක්ෂකල එකකම්මරයට පොලිස් පතිවරයට බුද්්‍යාන්ස ප්‍රධානරයේ වගේ දඩ නියම කර. ති සැලකියවුතු කාර්ය භාරයක් යම්ප්‍රමාණයකට මේක තුළ සිද්ධ වඋනාට අපිට සාමරටේ ජනතාවට ජාත්‍යන්ත ප්‍රජාවට. විශාල සැක සංකාවක් තියන කවද්ද සැලසුම් කරේ කෞද්ද මෙහෙව්වේ මේක ඇතුළ දේශපා ලක්්මතාර්ථ තිබුණාද දැන දැ වගීමෙන් ගැල වුණනාද කියන කාරණප පිබඳ බරපතල ප්‍රශ්න තියෙනව. ඒක තමා ජාත්‍යන්ත්‍ර ප්‍රජා විසිණුත් මතුකරමින් ඉන්නේ.ක් ජැනල්ෝ අනි මාධ්‍ය නාරිිකා විසිනුත් මතුකරමින් ඉන්න. මංහිතන්නේ මේ මතුවෙන එක නර කන හැ මොකද ඇත්ත දැනගන්නේ එක නැවත මෙවැනි වැරදි නවත්ත ගන්න අත්‍ය අවශ්‍ය කාරණයක්. රට තුළ සිද්ධ වන යම් ක්‍රියාවකදී එක රටේ දේශපාලනය බරපදලිවිදියට වෙනස් කරන්නන්නේ හෙතුවක් වෙනවා නම්. වනා නම්ඒ සත්‍යය දැන ගැනීම ජනතාවගේ අයිත. රටේ අයිති. ජාත්‍යන්තරෙත් අයිතියක් මේ මේ ගූහාවක් නෙමෙ ලංකාව කියලා ගෙන් ලෝක ඇත්තේ ගන්ඳුරු කර නටක්නේ තියක නිසා ඒ සම්බන්ධව නොවිසිදුලු කාරණ මතු කරගන්න එක වැදගත් ඒක නිසා. ඩියෝ වගේ දෙවල් වනොත් ප්‍රයෝජනයට අර ගෙන මේක සාහධනිය කාරණාතියනව ප්‍රතික්ෂප කළ යුතු කාරණාතියෙනවා. ද මේවාගේ දේවල්ුනත් ප්‍රයෝජ්න අර්ගෙන සැලකිතු මට්ට මේ පරීක්ෂණයක් ජාතන්ත්‍ර සහයෝග ඇතුව කරනයක හොඳයි කියන අදහස තුළ තම රදන්නේ ෝනාලිකාවේ වැඩසටහට පාදකවන යම්යම් සාක්්‍ය සැපී මසාත් මවුලානා කියන පුද්ගලය ඔහු ශ්‍රී ංකික පුද්ගලයෙක්. ඒ මේම හොතේද ඔහු කරන කාරණා ඇත්තත නැද්ද කියලවත් අඩු ගානය ප්‍රථවය සැව යතු නේද. අනිවාර්ම සොයා පැලියයුතු. මොකද සැක සංකා අවිශ්වාසය ඇත්ත එක්ක ටටකට යන්න බෑ. මේ කාරන මුස්ලිම් ප්‍රජාාව සිංහල ප්‍රජාාවතර ගැටුමක් බවට පරිවර්නය උුණන එයට කලින්තිබුණු යුද්ධේ දසකොතුනක යුද්ධයේ දී දමිළ ජනතාවවා සිංහල ජනතාව රාජ්‍ය ස දමි ක්ා අත යද්යක් බට මේ පව දයක් බ. ඒකින් ඇතිවෙච්ච සහරකාරණා විසඳගන්න එක එමුණ ඒ අයි අඩුගානය මැරුණුවාය අතුරෘද්දහංුවේය කොහොමද උනේ කියන කාරනා පිළිබඳව අපට සමහරලාට සීට සසිියක් හය ගන්න බැරිවිලාතියෙන. ඒකේ උන්ද පිබඳ ශ්න කරන ඒයකෙ සම සම සියලු කාරණා ද ේ කරාගේ ම සත්්‍යසීමේ කොමිස මක්දාලා අපිදනව දක දකුණ අපපු කාරන මොඩ්ලෙක් තියෙන. ඒවගේ ඒ දිහබරල ප්‍රෝජනයට අාරගෙන? දවෙච දේල් පිඳ බලම නිවැරදි විමර්ශනයක් කරලා ඒ හොයාගෙන නැවතේව ඇති නොමන තත්වයට පත් කරගන්නේ එක රටේ වගකීමක් විදියට තියෙනවා යක නිසා මේ ගැන්න නිවැරදි විමර්ශණයයක් කරන්න ඕන කියෙන කාරණය අපි අදහස් කරන්නේ දැන් සරේශ්ලයේ මහත්මයටට මේකෙද බරපදර චෝදනාාව කෙල්ල වෙනම් ඔහඒබිබඳ මියම් ප්‍රකාශ තුත් කල ප අපිදක ගොටා රජ පක්ෂ ැතුමත් ඉටපු ජනාාධපතිවරයා ඔහුියම් ප්‍රකාශයක් අද කර ඉතින් සරේශලය ගන්න රාජ්‍යබුදජය බුද්ධන්සේ ප්‍රධාන. ත් මවුලන මක මේකට යම්යම්තොරො තුරසාහ සාක්ෂිදීම් සම්බන්ධ වාර්තා කරන් තියහෝ පි න්න නැක නිහිර දේශපාලනකරු පුද්ගලයක් පිල්ලයන් එ දේශපාලි කරපු කෙනක්. ති කොමොත් මේේ මස්ත සධර්භය නිවැරදි විග්‍රහ කකර ගනි න පිළිබඳ නිවැරදි මර්ණයක් කරලා කෞද මේකට වගකිීවුත්වෝ කියන කාරණය සොයා ැලීම වගකීමක් විදියට තියෙනවා. එකනිසාවර්තමාන ජනනාති පරිතුමා. ඒ වග ීම විස්ටරයි පොරොතු ිතුල තියවා. ම ති පල ට ම ගස් වන ය වන්නේ ඇසම ජන බලවේගේ සහකාරලේ කම් පාර්ලමෙන්න්තු මන්ත්‍රී වෛද්‍ය කවින්ද චයබර්දර හතාවෙත. මෙ ප්‍රහාර එල්ලවුන මහොතයේට වරින්වර තවමත් ඒ පිල්බද පෙනනී සිටින කෙනෙක අසාධාරණ ලක්කූ සහ මේ ප්‍රහරන්න සා ජීවිත අහිමි වූ ආාධතර ලක්ුණු පුද්ගලය ුව සාධාන ෂ් තුය කිය හ ලකි සිද්ද කරනු. තවමත් සෑහීමට පත්තරාකාරයේ පරීක්ෂණ මාවතකට ඇවිල්ල තිබෙනවාද මේ දැන් මේක බගකීමෙන් ඔබතුමාරටත් මිදින්නට බැෑ මොකොද බොතුමත් ඒ පැවති ආණ්ඩුවේ මන්තිදුරක් දැරුවක් කෙනෙකොට කියන්නට පුළුවන් ම මාතතුදුරක් දැරුවෙන් නෑ නමුත් ඒ සාමයක වක්කීමක් බේරනට බැන් තුට ඔව මදෂන් බෙහිමනි ස්තූතිවන්තයනවා ද මේ වැඩ සරන්ටමට ආරාධනාකිවින් පිළිබඳව. ආස්ක විරුදින ත්‍රෂ්ට ප්‍රහාරය අපිට එහෙම ලගු කරන්න පුළුවන්. ඉතාමත් සංවේදී ගැටලුවක් මිනිස්සුන්ගේ ජීවිත හිමිවෙලා තියෙනවා එ වගේම මිනිසු තුවාල වෙලා තිබෙනවා අබ්භගාත වෙලා තියනවා. එ වගේම ඒ අයට සදාකල් මේ වේදනාවෙන් නිදන්න සාධාරණත්වයක් තාමත් ස්ට වෙලා නේ ට අපි අණ්ඩුව හිටියා එක ඇත්ත හැබැ අපි මේ පිළිබඳ කිසිමවා අවබෝධයක් අපිට තිබුන්නේ අපිට මේ පිළිබඳව වගකීමක් ගන්න පුළුවන් කමන්නන්නේ වගකීමක් ධර්ණ පුද්ගලි වගීම ගන්න ඕන. හැබැයි මේ අර්බුදය එම ැත්තම් මේ පාස්ක විරුදින ත්‍රෂ්ට ප්‍රහාරයෙන් පස්සේ මේ රටේ ජනතාවට තව අවස්ථාවක් ලැබෙන් ඕන මෙවැනි තත්වයක් ඇති නොවෙන් අවශ්‍ය කරන සුරක්ෂිත රටක් බිහිවෙන්. එක පැත්තකින් මේ රටේ ජනතාවට ධරනත්යක් කිිට න්න න ැදිකරුවට දඩුවන් දෙන්න ඕො දෙනිකාරණය තමයි නැවත වතා මේනි ත්වයක් ඇති නොවෙන්න අවශ්‍ය කරන පරිසරය නිර්මාණය වෙන්න ඕන. ගෝටාවේ රාජපක්ෂ මැත්තුමාට මේ තුනෙන් දෙකක් බලයක් තියෙන ආණ්ඩුවට මෙච්චර බලයක් ලැබුණේ ප්‍රධාන වශයෙන්ම ඔය කැල්ලිගඟෙන් නයි්‍යාවට වෙනවෙන දේවල් කරාට වඩා. මේ පස්ක විරදදින්න ්‍රස්ස ප්‍රහාරයට ලක්කච නතාවට සාධාරණත්වයක් කිෂ්ට කරයි කියලා ඒක එහෙම වනේ නෑ තෝට අපේ මේ ඩයින ඇමත්තුමියගේ හිතවතා ගරු ඇමත්තුමා එතුමාගේ මිත්‍රයා මේ අපි දැක්කා දැනුත් කතා කරන නානාක්්‍යාර ඇමත්තුමා මේ ඒගුල්ලො කියනවා මේ සුනික් සුනික් ැෙන කිව්ේ අපි නෙමි සලේලගෙන කිවේ ඉස්සල්ලාම අපි නෙම හරි මේකස් සාපය කියලා පත්ත්යක් මේ පුද්ගලයකෝ පුද්ගල ප්‍රමාණයක් බලට ගන්න මෙහෙම දෙයක් තියනවා කියන තොරතුරු සමාජකත කරේ ඔය දැන් ආ්ඩු පක්ෂේ ඉන්න ඔය ඇමතිවරු දෙන්න. ත අපිට තියන ප්‍රශ්නයේ දැ මේ ආණ්ඩුවේ ඇමතිවරු ඉන්නවා ඒ ඇමතිවරුම මේ කාරණාව වියංගාතරයෙන් හෝ වෙනට ක්‍රමවේදකින් කියලා තියෙනවා එහෙම තියෙද්ද ඒ ආ්ඩුවෙන්ම කිසිම විමර්ශනයක් විනුවිධභාවයෙන් සහිතව සිදුවන අපිට පේන්නේ නෑහැ. ඒගොල්ලො ආණ්ඩුවට එකතු වෙන කොට දුන්න එක ලියවිල්ලක් තමයි මේ පාස්කු ප්‍රහාරයට සාධාරණත්වයක් ස්ට කරන්න කියන ඉල්ලීම අපිට මතකයි ස්කොට්ලන් යාාඩ් පරීක්ෂණ කණ්ඩෑමක් ගනල්ල මේ පිළිබඳව ජාත්‍යන්තර මට්ට මේ පරීක්ෂණයක් කරනවා කියලා දැන් ඇයි තාම එහමදයක් සිදු නොුවවෙන්නේ කියෙ එක පිළබඳවතම මට තිය ප්‍රශ්නය මං අර කලින්කිව වගේ ඉතාමත් සංවිධී ප්‍රශ්නය හරි මේකට වගකයුත්තු ගොඩාක් ඉන්නවා වගකීම් බැහැර ඇරපු වගකීම්වලින් නිිදිච්ච සෑහෙන පිරිිසක් ඉන්නවා ඒ වගේම මේක සංවිධහනය කරපු සැලසුම් කරපුට අනුබල දුන්න මේකට අවශ්‍ය කරන පුුණණ ද්‍රබ්ය දුන්න කණ්ඩෑමක් වෙනම ඉන්නවා. හරි එතට මේ පිළිබඳව තාමත් මෙච්චර බලයක් තියෙන ආණ්ඩුුව. විධහයක බලය විවස්ථාදායගේ බලය අධිකරන බලය සමස්ත පොලිසිය ඇතුළු එ නිලධාරීන්ගේ බලය සා ජනනාධිපතිව මර්ශණන කොමිසමේ වාර්තාව එහි නිර්දේශ ක්‍රියාත්ම කරලනේ තර මෙච්චර බලයයක් තියෙන ආ්ඩුවක්. ඇයි තාම පටමන්නේ සහ ආණ්ඩුවටම එකතු වෙලා තියෙනවා මන්ත්‍රීවරු ආ්ඩුව ඇමතිකන් අරගන මේ ප්‍රශ්නය ආණ්ඩුව විසඳයි කියලා. ඒ වගේ මේ ආණ්ඩු බලට විල්ල දෙන්නේ මේ ප්‍රශ්නට සාධාරණත්තා කිෂ්ට කරනවා කියලා. එතකොට කොහුමද මේ නිකන් කාපට්ට ඇතුලෙ දාලා අහක බලාගෙන ඉන්නේ ඔබ කියන්නේ ඒ චෝදනාවබ එල්ල කරන්නේ විදායක ජාතිප ප්‍රතිවරයා හෙම ඇතම් සස්ථානඩු නත ජනාතිපතිරයාට උබනව වාන්දුවන තර ුණනාවක් නැද මේමයි මේ සමස්ත රජයම වග කියන්න ප සමස්ත රජයම වග කියන්න ඕනේ එතවට මේ ප්‍රශ්නය ඇතිවෙන වෙලාවේ මේ රටේ මිච්චර වියසනයක් වෙලා තවත්ති අඩ හරරි නබතු ට මේ රටේ මිනිස්සුන්ගේ ජීවිත අහිමි වෙලා ඒත් එක්කම මේ රටේ අහිංසක මිනිස්සු ද වෙනකොඩුත් බලාපොරොත්තු සහගතව ඉන්න සාධාරණත්යක් ස්ට වේවි කියලා. ඇයි පාස්කු ුරද සස්්‍රහරයට පිබඳව පත්කරපු ජනතපි්‍ර විමර්ශණ කොිස මේ වාර්තාවය තියෙන නිදශ ක්‍රාත්ම කළ නැත්තේ ඇයි යම් යම් තොරතුරු දන්න අයන්නෝ. හරි පාර්ලිමින්තුේ ඒ කතා කල තින පාර්ලිමින්තුවේ පිට කතා කල තින ඒ පිළිබඳව විර්ණය කර නැතේ ඒවගේ මි තොරතුර දි පරා ක්ෂ පාර්තු තවට. ඒ පිළිබඳ විමර්ශන කටයුතු කරන්නක්ත්තේ. එතකට මේ බෝබ ප්‍රහරය එනකන් තොරතුරු දැනගෙන අපි දැක්ක ඔබේ නාලිකාවම මේ ඩිලාන්න එක කරපු වැඩ සටහනේ මේ රුසිියාවේ හිටපු මහක්කුමසාරිස්තුමා කියනවා ඉන්දියානු ආරක්ෂක උපදේශකතුමා රු ය තිබුණුව ආරක්ෂකමණ්ඩල රැස්වීමකද ප්‍රකාශ කරන නොමුළු සමුළුවම මේ පිළිබඳව අපි තොරතුරු වාර්තාකර තොරතුරු අපි ලබා දුන්න පස් දෙනෙකුට ඒ තොරතුරු රිජුවම ගියා හැබැයි ලංකාවේ ඒ නිලධාරී එකට ක්‍රියාත්මක වුණේ නැහැ කියලා. තුර අපිට සාධාරණ සැකයක් හිතෙන් නැද්ද ඇයි මේ පස් දෙනෙක් මේක පසන්කරය කියනෙ කර. හරි එතුමම කියනවා? ද දැන්ත කරමතුමා කියනවා මේක එක්නෙට කිව්වනම් හිතන්න පුුවන් ඒ එකනාට නඉඳ ගියා කියලා ඇැයි අපි පස්ද නෙට්ට කියලා ඒ පිළිබඳව කිසිම දෙයක් කරේ නෑ තකොට පලවෙනි කාරණය තමයි මේ සැලසුම් සහගතව මේ නිකල් ලගු කරන්න බෑ මේ අයි අයිස් එක එතකොට මේමොනාද අල්බක්දාදී මේ ගුල්ලෝගේ කමට මේ කරා කියලා ලඟු කරන්න බෑ. උකද හේතුව තොරතුරු ලබාදීල තිනවා බුද්්‍යාන්සලට තොරතුර ලබාදීල තියවා ආරක්ෂකන්ශවලට එතට මේ අයට සැලසුම් මෙච්චර සාර්ථක ඉලක්කට යන්න අවශ්‍ය කරන මේ බෝම්බහදන්න අවශ්‍ය කරන පාක්ෂණය කවෞද්දුන්නේ. හරි ඒ සියල්ලක්ම මේ අයට ලබාදීලා මේකට අවශ්‍ය කරන මග පාදාදීලා අවසන් කරමය. නිලධාරීන් සහේ කණ්ඩායි මහක බලාං හිට. ට ඒ එක පලවෙනි ප්‍රශ්නයක දෙක අද යුක්තිය ස්ට නොකර හක බලාගැෙනින් එක දෙවැනි ප්‍රශ්නය. දට මේ රටේ පලවෙනියටම පරාධය සිදුණ දෙවරණී අපරාධය වෙමින් පවතිනවා එතම යුක්තිය සාධාරණත්ය අපේ රටේ ජනතාවට ලබ ොමිස්තුතේ බොමිස්තුතිය පලුවට අවසන් අවස්ථාවන අප පිම වන්නේ සංචර්ක කටයුතු පි රාචමත්තය නකමගගේ මහත්මය වෙත අමාතතුමනි දැ. ලමති තුල ඩිකාතාා විශ්වසබගේ හමේ සෞඛකි ෂේෂ්‍ර ගැටලුබන්ඳෙන් වනාට. දැ එක පාර පත්වේච බෝම ්‍යබ බාට පත්ව වන මේ පාස්කු ප්‍රහරය සම්බන්ධව චැනල් ෆෝනලිකව කරපු වාර්තාමය වැඩසහන දැන් සමර තප්‍රයම් හතා සඳහන්රනු ඒ වැඩසටහ තුළ සියල් ැර කරන්න බෑ. ද හ තු න්නම් කාරන පි අනිමාරෙන් ම සකච්චාවක් ඇතිව යුතු කෙට කාරන. ඔබතුමා ඔබතුම වගකියවතුරා චමාතතිවරයක් මයාන්ඩුව ඉන්න තුර ආන්ඩුව ඇතුලෙන් මේ ප්‍රශ්න වසදුම් හොය නතිතතා කල් කැරකි කැර කැරක කැරකි දේශාලම ප්‍රශ්න බ පත්වනද. ව ඇතරම වදශංක ඉසල්ලාම ස්තුතිවන්ත වෙන හිරු නාලිකාවටමාව බල ප්‍රෝග්‍රම්ම එක කැනෙක්ට අපි මේක ගැන කතා කනොත් එහෙම වදුෂංක අදටත් අපි ජන අවුරුදු දැන් අපි යුද්ධයක් ඉවර කරලා අවුරුදු දාහතරක් හිටතු වෙන්නේ දැන්. එතකොට අපි තාමත් ජිනීවට මූුණ දෙඩ වෙලා තිෙන මේ බෝරයිම් වට ඇතකොටට මේකට හේතුව බොකක්්ද වුණේ මේකත් චනල්ෆෝ එකෙන්ම මේවාෝකරයිම් සුනා කියල මේ රට තුළ පෝග්‍රෑම් එකක් මේ විදිහටම චනල් 4ෝ එකක් පෙන්න්නලා මේක මේ විදිහටම ප්‍රශ්නයක් ඇතිකල්ල රටේ මේ විදිහට ගෙනිහිලා ජනීවය එකක දාලා දැන් අප මේක හැම අුද්කම මූුණදඩු වෙලා තියෙන. හැම අවුද්දකම අපි යනවා මේ ජිනීවයකට මුණ දෙන්න හැබැයි ප්‍රශ්නය තාම විසිඳලා නෑ. ඒ අතර තුර දැන් එනවත් හම එකක්. එතබයි මේ පාස්කු ප්‍රහර. එතකොට මේක යහපාලන අණ්ඩුව තුළ වෙච්ච දෙයක් එතකොට විදායකයේ හිටිය ජනාධිපතිතුමා. ගරු මෛත්‍රපාලසිරි සේන මැතිතුමා විදායක ජනාධිපතිතුමා සේනා දිනායකය මේක කාවින්ද අපේ ගරු මන්ත්‍රතුමා කිව්වා වගේ ඉන්දියාවත් අපිට දැනුවත් කර බුද්ධියන්සත් මේ දැනුවත් කරලා තියෙන පොලිසි එල ඉන්න එහෙළ පළේ නිධහරන්ට දැනුවත් කරලා තියෙනු මේ ඔක්කෝම කරන අතර තුරදි අපිටත් ප්‍රශ්නයක් තියෙන රටේ මේ දෙසි අසූගානක විතර ජීවිත නැතිවෙච්ච මේ අහිංසක මිනිසුන්ගේ ජීවිත නැති වුණ විතරක් නෙමේ අදටත් අගභි කළ වෙච්ච දුක්හිඳින ජනතාවක් කින්නවා මේ පාස්කු ප්‍රහාරය ප්‍රතිඵලය හැටියට. එතකොට ඇයි අපිටත් ප්‍රශ්නයක් තියෙනවා ඇයි මේක ගැන මෙච්චර දරුණු මෙච්ර ප්‍රහාරයක් ගැන දැනුවත් කරද්ද ඇයි මේ ගැන ක්ෂණ එක නොගත්ත කියන එකත් අපිට ප්‍රශ්නයක් තියෙනු නැත්තෙන මොක දෙේක තමයි අපි තියනෙන ප්‍රශ්නය රට තුළ ඇයි ඒව ගත්තේ නැතේ ක්ෂ එක ඒ අතරතුර මේ රටේ සේනාදිනායකය යනව රට මේක වෙන දවසේ මේ රටේ යන්නෙත් සාමාන්‍යයෙන් සේනාදිනායකයා ජනාධිපතිවරයා රටේ යද්දී මේ බලතල එහෙම නැත්ත මේ ටහරි පවරල තමයි යන්න එහෙම නැතුව යන්න නෑ දැන් කැබිනටැදිවරය රටක යනවනං ඊළඟ එනට පවරන ජනාධිපතිතුමා රට යනවනං ඊළඟට මේ පවරල යනවා කාටහරි නමුත් මෙතනද කිසිම පැවරීමක් නැතුව රටේ ජනාධිපති සේනාධී නායකය යනවා රටිං පිට ඒ වෙනකොට මේ ප්‍රහරය නෙමෙයි අපි රටකින් මේ රට කැප්චය කරන්න එහෙමනැත්ත මේ රට ඇතුළවෙලා මේ රටාල්ලගන්න අවශ්‍යතාවය තිබනගේ මොහොත තමයි බගන්න තිබුණා ඒත් මොකද මේක භගකීම ගන්න කිසිගෙන හිටියන. ඒ වෙලා. දැන් ඒ වෙලාවේ හිටිය රාජ්‍ය ඇමතිවරේ ඩිෆෙන්න්ස් එකනේ දෙමනි අහිටිය. හැබ එතුමාටවත් මේ බලයයක් මොකක් අදීලා තිබන්නේ. අපේ හිටිය අරනිල් වික්‍රමසිහ මැතිතුමා එතකොට තමයි අගබැතිතුමා. ත එතුමාට මේ බලය පවල කියියත්න. ඒක ඇවිල්ලා එතන දිම තමන්ගේ වගකීම පැහැරහැරීම. එහෙම අන්ඩ බෑ රටකර සේනාදිනායක එහෙම අන්ඩ බෑ රටක ජනාධිපති කෙනෙකුට ඒ පැවරීම නොදී. තොට ඒ අතරතුර මේ පාස්කු ප්‍රහාරයේ මේ දේ සිද්ධවෙච්ච වෙලාව මේ දවසේ කුදේ අටයි හතරිස් ගානට නමය වෙනකොට බෝම්බටක් පිපිරනවා තැනක රටක මේ මේ පල්ලිවල මේ වදේ සිද්ධ වෙන රටේ සේනා දිනායකය ඉන්න ඇයවෙලා විසිංගපුූරු. තමන්ගේ රටේ ජනතාව මැරිලා දෙසී අසූ ගාන රටේ ජනාධිපතිවරයාසා සේනාදිනායක වගකිවියුත් අ ඉන්න වෙන රටක. මෙතන කිසිකෙනකුට බලය පවරන්න නැතුව මේක බලාග්ඩ. ප මේ බලය පවරවල නැතිකින් කාටවත් මේක ගැන වගගී ීමන් දැ. මේ වගේීමම කවුරුත් ාරගත්ති නෑ. ඒම නං, ජනාධිපතිවරණයා ඇ කර්ඩෝඕන වෙන රටවල් වු අපි දකළ තියෙනවා කරන්න මොකක්ද ඒ මොහතෙම ෆලයිට් එකක් හරි චාට කරලා රටටෙන්නන් මන්ගේ රටේ තමන්ගේ බගකීම තමන්ගේ ජනතාවම අනතුරකට පත් වෙලා තියෙන නමුත් එතනදදි මොකද වුණ එතනදි මේ රටේ ජනාධිපති රටේ සේනාදිනායකය ෆලයිස් තියෙනවා සිංගප්පූර්ුවේ ඉඳලා රංකාවටෙන්ඒ ඒ දින තින ෆලයිට් දෙකද තුන්ත් න තෝරගන්නන්නේ ති ලයි් එගෙන රෑ දොලහිගන්න තින පලයිට් එක තමයි රට රැතු සන්දෙල්ල ොට කිවව කතාව ට පීන ලරි එන්න නේ ාව ීම අපි රටේ මේ තේරුම් ගණඩවන මදෂංක අපි මේ රටේ බලයග්ඩ ජනාධිපතිය වැරයාාවඩ අගමැති වඩ. ඉල්ලඟ ධපතිවරන්නේ ඉල්ලවා ම ජධිපතිවෙනවා කියන්නේ මේ ලේසි වැඩක් නෙමේ මේ ජනාධිපති කියයන්නේ මේ මුලුද්දේ මිලියන සි දෙක බගකීමම ගන්න නා තන් කර මේ රටේ වගකීම බාරගන්න. ඒක තමයි ජනාධිපතිකයන් ඒක කියන භාරකාරය මේ රටේ මේ මිලියන විසි දෙක බාරකාරය වෙන. ඇතවට මෙ වග කියන්න මේ මිලියනු විසි දෙකට. ඒ හින්ද තමයි මේ වගකීම බාරගන්නේ ඒහම නැත්තුව ජනාධිපති කියන තනතුරාරගෙන ඒක තියන ප්‍රතිලාභාරගෙන එහම නැතුව රෝකෙට පේෙන්ට ජනාධිපති වෙලා ගහිල්ලා ඒ ඒකන මේ වගකීම කියන්නේ වගකීම කියන්නේ තමන්ගේ රටේ ජනතාවට තියන වගහින් එතකොට අද මේ චැනල්ෆෝ එකෙන් මේ වෙච්ච සිදුවීම මේ කියන මේ කතාව මේක ලොකු ප්‍රශ්නයක් බවට අපිට ඉදිරියට එනවා මදුංක. මේ ප්‍රශ්නය මොකද මතක තියාගන්න මේකේ රටවල් කීපයක මිනිසුන් මැරුණ එක ප්‍රකෝටිපවති මේ ව්‍යාපවාරයකුගේ දරුව තුන් දෙනාම මැරුණා මෙතැනදී මතක තියාගන්න කී දෙනෙක් මැරඳකට රටවල් වන තැකොට මේ මිනිස්සු මේක ගැන කටවල් වහගෙන ඉන්නේනෑ තමන්ගේ තමන්ගේ ආදරවන්තිීන් මැරුුණ තමන්ගේ දරුව තමන්ගේ බිරිඳ මඟපය මේ ස්වාමි පුරෂය මේකෙන් නැතිවුුණ. ක දෙේ ලාලතිනවා මිනිස්සුන් අඟගවිකල වෙලා ෙන මිනිසු බිිසපලිටිස් වෙලා තිෙනවාද මේ රට තුළ මේ බෝම ප්‍රහරය. එතකොට මේක ඒ මිනිස්සු එහෙම අතාරන්නේ නෑ. අපි අපි මේක මේ පාලිමෙන්තුල විල් තන මෙතකෑ ගහන්න පුළන් අරය මෙහමකවවා මේයා සොනික් කියන අරය යා කිය නවා හම කියනවා කියන එක ඒක උත්තරල උත්තරය මේකට අනිවාරයෙන්ම සොයා බැලිය යුතුයි මැරුුණ මේ ජීවිත නැතිවෙච්ච හානිවෙච්ච මේ මිනිසුන්ගේ. වගකීම මේ හිටපු ඒ කාලෙ හපාලන ආණ්ඩුව ඒ වගකීම බාරගත යුතුයි. स् ह ह ह ह . ස්භාවික කෝව ගුණසාරෙන් යුත් ස්වදේshiී කොහොමන තැන් වාසිදායිකමලකට අදු කළ मिल රොපාල් එකසිය විසිපාක් පමණයි. නත්‍ර ල ස දේශ සංවාද සමග පේ සහවා ේද ඕෑම කෙකට ැදහත් හැකාව දන අරස් පශසු කිර ැකයාවතිබන සංවාධත්මතු වට ආරම්භයක් ගන්නන්නේ සමග ජන ල වගේ සහරලකම් පාරේතු මන්ත්‍රේ ෛද්‍ය කවිද ජයවතම හතාගේෙන් ඔබතුමාට දුර කරවත්තුම ගම් පහයින් සනත් මදාරසිම හත්ම අයිබෝන් අ ම ටක පශ්න නට පුලන් ස්ාාවන ඉ හ මන්තේතුමාජැයි. ප ති ි පස ොඩක් තියන පක්ෂ තු ල්ල තු මට විශ්වාස සමන් ෝජන රල න ඇත්ත ඔබතුම ට ේලා පක්ස පසෙන් කරන්න පුළුවන් ොකුමදේ ඒකද. ද මන් ර හස්මක් වැට කරණට වගේ පී ක න ම අව්ෂද පරික්ෂා කරන්න කරම යක් කදලා න්න ඒ වගේයක් කරන්න ඔබර රට බැ ටනවා ය වගේ. දැන්වාස පහරයගන ගත්ත මොන්දතුමනි නිලා අවස්සර ගොඩා කතාතිීීමම කෙටීම හන්න ැන් නම රාජපක්ෂ මත්ට ්‍රසිද්ියම කියීමම ජනගේ ෝයකට රාජපක්ෂ සවලත්ට එකක් ලක පෞද්ලක ශ්ෂයන් තියෙන ඒ සම ාව මිය කරන්න කියල ද ඒ තාව සාානයද බතුම ඒක පිළිගන්නවදසාවතනෂයම හන් මයිත්‍ර පල සින මතට මිනිස්සු සමමාග ෝනනා කන්නන ඒ එතුම මේ ප්‍රහර සන්ධ සා මයි පට සල්ය තු කරන්න වෙලා ත වැල්ල තින කියලා. ඔබතුගේ අදද චෝදනගේ ොම මට අස්ාව සත් හත්ම බිහ ස්තුතින්තනවා මගගේ ප්‍රශ්නතුනයි සසිම් පිලිබඳ විශේෂෙන් මගේ දිස්්‍රික්්‍ය නියෝජනය කරන මහත්තෙක්. ඔබතුමා හපු පලවෙනි ප්‍රශ්නය තමයි මේ අපි ඔබතුමා පිළිගන්නවා රටේ සෞඛ්‍ය අර්බුදධයක් තියෙනවා කියළම දූෂන්. ඒගැන ම ඔබතුමාට ස්තතිවන්තය නොම්කොද රටේ ආණ්ඩුවේ සෞඛ්‍යමතුමා පිළිගන්න නෑ. මේ රටේ සෞඛ්‍ය පශ්න ති නොකලකක දෙක තමයි විපක්ෂයක් හැටියට විශ්වාස බංගයෝජනාව ගෙන එකද අපිට කරන්න පොල උපරිමදය කියළේ තුමා හනෝයි තුමට කියන්න කැමති අපි ලෝක සෞඛ්‍ය සංවිධානත්ක කතා කරලා එවාගේම අපි යුවෙන් එක කන්ට්‍රි හෙඩ් එක කතා කරලා හරි එතකට ඒ ගොල්ලොත් එක් අපි සාකච්ඡා කර මේ ප්‍රශ්්‍ය විස න්න එයායට මැදිහත් වෙන්න පුළුවන් කොහොමද කියලා මේ ප්‍රශ් නිස දන්න ඒයා අපිට පහැදිලියෝ කියපු දේ තමයි කෙටිකාලීන මධ්‍යම කාලීන සහ දීර්ග කාලීන සැලසුම්ට පිට ඇන්්ඩුවනවා. එතර කෙටිකාලලන මේ අවෂධ අර්බුදය නිමා කරන්න අවශ්‍ය කරන වැඩ පිළිවෙලට විශේෂෙන්ම එක්සත් ජාතීන්ගේ සංගමය යුවෙන් එක ඒක නිලධාරී ප්‍රසම්පාදනය කිරීම සඳහා අවශ්‍ය කරන සම්පූර්ණ සහයෝගය ලබා දිීල ඒ අයි ප්‍රසම්පාදනය කරනවා. ගට කාල්ල බද අප වෙලා බලාග රග පදවස් එතකොට මෙතන තමයි දූෂණය වෙන්නේ මදූෂා. හරි දැම්මම් පැහැදිලි කරන්න මේ දූෂණය වෙන විදිිය. ැ එක් ඉසට කියලා කොම්පැි තුනත් තියෙනවා සෞඛ්‍ය උපකරන සහෞෂද මේ සප්ලයි කරන. එක්ට අමාත්‍යවන්සේ මුදල් ගියනු. වයිසට ගෙවන්නේ නේ. ට ටන්ඩර එකක් ආවහම අරගොල්ලෝ රෙජිස්ටර් සප්ලස්ල හැටියට මේකට ඉදිරිපත්වෙෙන්නේ නෑ. තකොට රජස්ට නෝච් ලාපදිින් චිනෝච්ච සප්ලය කෙනෙක් ඉදිරිපත්වය නොකද යාආග ගෙවීම කරලා තියන්න. එහෙම වනාහම මෙතන ටෙඩර එකක් නෑන හදිසිමිලදී ගැනීම අයටටතේ තමයි යන්නේ. හදිසි මිලදී ගැනීමට ගිාපුහම ඒකට ඒගුලල් විසූ කරනඩවාරක් එකමනැත්තම් වේ ් රෙජිටේෂන එකක් දැ එහෙම දුන්න ලියවමත්තම මක්ගාව යන්නේ. රිද මේක ෂු කරලා තියෙන්නේ මාර්තු විසි හතරවෙනිද. මේ පොපොෆෝල් කියන එන්නතට. තට මේ එන්නත ලංකාවට ගෙනල්ල කුඩා දරුවෙක් ජීතක්ෂට පත්වනවා අවුරුදු තිස්පහක කාන්තාවක් ජීතක්වයට පත්වෙනවා. මේක පරීක්ෂා කරලා බලනවා මැයි විසි නමවෙනිද. මේ රිපෝට්න් ෆේල්ින් සාම්පල් කියන එක මේකේ ඉදිරි පත්වෙලා තියෙනවා. එතකට මේක පැහැදිලිවන් තියෙනවා USB ස්ටන්ඩවට ස්පෙසිිෆිකේන් සට මේ. ෞෂදය නැහැයි කියලා එතකොට මේගොල මොකද කරන්නේ හරි නං බලවෙනි දේ තමයි මේ ආයතනය තහන කර්ඩෝනේ බ්ලක්ලිස් කරන්්ඩෝඩේ ැනිිෆක්චරව බ්ලක්ලස් කරණ්ඩෝනනි හරිද ඒවගේම මේ ආයතනින් සහ මේ මනිෆක්චර එකෙන් නිෂ්පාදකයගේෙන් ගෙනපපු වුෂද පීක්ෂා කර් ඩෝඩනි එහෙම කරන්න නැතුව වෙෙරි ඒර්ජන් කියලා මේ අය ජූනි මාසය විසි හතර වෙනිදා ට්‍ර රිකල්ල එකක් කරන්න මේ අවසර දෙනවා ඒ අවසර දෙන්නේ එන්න මාරක හරහා එක ලොකු ප්‍රශ්නයක් මෙ අයට නීතික්‍රියත්ම කරලා නැතුව මේ හගන්න කටයුතු කර ඇයි මේ ොලන්ටි රිකල්ල එක කරන්න වොලන්ටි රිකෝල් එක කරපු හම ඒ බැච්චකට ගෙව්පු මුදල ආණ්ඩුවට ගිවන්ඩ අවශවෙන්නේ නෑ ඒ ගොල්න්ම බ්ලක්ලස් කරන්න වශ වෙන්නේ නෑ ඒගොල්න්නට දඩයත්වවා සියර විසි පහග ගවන් ියවි ග ඩගේ ව ඩෝනත් න මේකට නඩු දාන්න පුළුවන් නඩු දාන ඩොකමට එකක් මේ අතියතින්. එතකොට අපේ රටේ මේ බ්ලක්ලිස් නොකරට මක්ගාවති නවා ඉන්දියාවේ අවෂධය නිෂ්පාධනක පවාාතනයේ බලලිස් කරලා නැත්තන් හනන් කළ තින State control of telling cancel product permission of Prof profile injection. ගල්ල මේක තහර ප රට සිද්ධ වාර්තාාව වනට පසුවදුව පසුව මේ අය මේක ඒ රටේ තහනම් කරම හරිද එතකොට ඊළඟට මුකොද වෙන්නේ දැන් මේ සිදුවීම වෙන්නේ මේ වෙලා තියෙනකොට මේ සිදුවෙන් වෙලා තියනෙනකොට මේ මේ ෆෙල් දග්ගිකය තියෙන්නේ මැයි විසි පහ මැයි දාහත මැයි දාහත මැයි විසිහතර මයි විසිහතර දිගින් දිගටම මේ එකමමැනිෆක්චර. හරිද වෙනත් අවෂධ මිලදී ගැනීන් කටයුතු සිදුවෙනවා. හරි අප්‍රේල් විසි අට ලියනවා සෞඛ්‍ය මාත්‍යන්සට පලස් be kind enough to investigate regarding the quality of drugs and take an action to prevent further complication to patients. මෙන්න මේ පෆල් කිය එන්නත පිළිබඳව පරීක්ෂා කරන්න කියලා. ලියනවා මේ පේරාදනිය රෝහලෙක්. ඊට පස්සේ මැයිඒ කොළහා. මැයිය කොළහත් ලියනවා අක්කරය පත්තු රෝහලේ අධ්‍යක්ෂකවරයා මේ අවෂදය පිළිබඳව ප්‍රෝෆෝල්කින්න අවෂදය පිළිඳව පරීක්ෂණයක් කරන්න රෝගීන්ට සංකූලතා ඇතියෙනවා කියලා. එතකොට මැයින් නමවෙනි දා. ආය ලියනවා මේක අන්්‍රජිස ද්‍රග් එකක් මේ පිළිබඳව පරීක්ෂා කරන්න කියලා. ආයමත් ලියනවා මඩිකල් සප්ලයි ිවිශ එකට සෝමාර් එකට ලියනවා ජූනි විසියක් වෙනිදා වෛද්‍යවරයක් මේ අවෂදය දීල අප රෝගීන්ට සංකුලතා ඇතියලා තියෙනවා මරණ ඇතිවෙන්න පුළුවන් මේ පිළිබඳ අවධානය යොමු කරන්න මේ අවසදය වහම අතර කරන්න කියලා. එහෙම තියෙනකොට ම මේ කියාගෙනාව තවත් අවසදෑම්මන් කියන්න අවෂදයන්න්නේ මේ පරීක්ෂණ කට්ලය මේකත් වේවා රජිස්්‍රේ න ර මංකිව වගේ ට්‍රොපන නයි කියන පරීක්ෂණය න මේ රටට ගෙන්න්නලා මේ අය ඒකත් ටක්ගාලා දෙනවා රිකෝල් කරන්න රෝ රිල් ්‍රප ක ්‍රිප් හරද ඒගුල්ලම පිළිගන්නවා මේක රිසල්ට් එක වැරදිී කියලා. එහෙම තියෙද්දී මේ අය මේ රට යහහිසක මිනිස්සගේ ජීවිතත් එක් මද ෂාන් සෙල්ලන් කරන්න තකොට ඇතුම හපු ප්‍රශ්නයට උත්තරේ තමයි අපි මේවත් අරගෙන ගියා උසාවියට හරද නීතිය ක්‍රියාත්ම කරනවා. තර මේ ආතරයේ ප්‍රධානයක් ඇමතිවරය ඇත ඇමතිවරයාට විරුද්ධව අපි විශ්වාස බංගයෝජනාවක් ගැල්ලා පාලිමේන්තු අණඩුපක්ෂයන්න මන්ත්‍රීවරුට අවකාශය දුන් නැත්ත මේ පිළිබඳව දෙපාරක් තමන්ගේ හරදසාක්ෂයට තට්ු කල හලා. හරි පැත්ත කොයි පැත්තද කියලා හිටගන්නේ හෙන අපි කරන්නේ විවස්ථානු කූලව වරදා මහි තවර රන මතිවරු වනස් කරග කියලම පස විසි න මේකම ද එතුම ව එකක සාක්කි කියලා න්න සාක්‍යෙ තියන. හරිද ඇමතිවර්යා වෙනස් කරලා හරියන් නැත්තං හරියන ක්‍රමය කියන්න කියන්න ගතුමට පැහදිල්ලි ද හැමදා මේ රටේ මිනිසුන් මැරිඩ බෑන් මතකතියාගන්න බිලියන එකසිය දහයක් වැෑ කරලා තියනවා අවෂදගෙන්න්න මේ රට අයවැන් සියට තිස් පහක ප්‍රමාණයක් අවෂදගෙන්න්නන්න වෙන් කල්ලා තියෙනවා මේ අමාත්‍යන්සේ ට දහඇත් සියයට දොළහත් අතර ප්‍රමාණයක් අවෂධ දහයක් එහෙම නැත්තං විස්සක් ඇති ප්‍රමාණිකට ගෙන්න්නන්න මුදල්වෙන් කරනවා. ඒ වගේම අවෂධ මිලදී ගැනීමේදී තියෙනවා නිර්නාායකය විශේෂක්න් එතවට මේ න්ල් දක් ොචර ගෙනනල් තියනෝද කිය ඔබ දන්නනො. උදාහරකරත්ව විටමින් සී ගන්නල තිනවා මිියන එක සය දහතුන. හරි දැන් රට තුළ අවෂධ හිඟයක් තියනවා අවෂද තුන්සිය හැක බු වද්‍යවර පු බාධ කිර මස්සා විසඳ ැන කාරණ තිෙන අනන්ද විජවික්ම වෛද්‍යතුමත් ඔය කාරණය මතු කරනවා දැන් වෛද්‍යවරුන් කියනවාන මේවුෂධ අපිට අත්‍යවශ්‍ය නෑ හෝ මේ අවෂදධ අප රටේ පාවිච කරන්න නෑ කියලා එහම තියදත් මේවුෂද ගෙන්නීම සිද්ධ කරන්නේ කවුතුර කාර දෙවක් කියම න්නේ එක අවුෂධ නයාමන අධිකාරී වක්ගේ මද මේ මක්ගව තියනවා මේ තියෙන්නේ ගත්ත සම්පූර්ණ දත්ත සෞඛ්‍යමත්තවයන්සෙම රටේ භාවිතා නොකරන අවෂද වර්ග. ලක්ෂ ගානකගෙනන ලතිය නොකට දේව එක තමයි අප ප්‍රපියාන ප්‍රශ්නය එො ැයි පිහන ප්‍රශේ ඇමතිවරය මේ නිලධර්ගින් හන්න නැත්තේ. හරිද ද මට ගොන්න කියාගෙන න්න පුළුව බොතුමා මට කාලය දුන්න මේ හැම අවුෂධයම මේ රටේ වෛද්‍යවරු දන්නවා මෙ භාවිතාගවට ගන්න නෑ. හරිද ඒ විතරක් නෙමේ අපි යුව එකේ හෙ හැම්ුුණ මේ ම කිය කතාවක් එය කිව්වා අපි මේ රටට ග ආධර හැටියට වරායේ දින ගන මාසගනම් සති ගන අවුරදු ගන පල්ලනො තිට තුනක් රි අන්තිමට මේසරේ කැ සයිම්මට එක අපි රිස්කරගත්තේ ජනාධිපත්තුමාට කියලා ඇයි ජනාතිපත්තු මාට කිය මේ රිස් කරන්න ඕනේ ඇයි ඇතිවරට උනන්දුවක් නැත්තේ මේ රට අහිසක රෝගීන්ට මේ අවෂද දෙන්නේ කාග හරි සල්ලිනි දෙයන ෝගීන්ට අවෂසද ලැබෙන්න්නේන්නේ අපේ සල්ලි නැතියනවා එතකොට ඒක එක දෙවනි කාරණය තමයි එතුමාට කියන්න ඕන අපි මේකට හරි සලර ක්‍රමවේදයක් හඳුන්වල දීර තියෙනවා ආණ්ඩුවට තියන්නේ ඇමතිවරයාට තියෙන්නේ පැහැදිලිවම මේ ආණ්ඩුවේ වැඩපිළිවල ක්‍රියාත්මක කරීම සඳහා එතුට මේ සෞඛ්‍ය සේත්‍රයේය අවබෝධයන්න හැකිනික දෙ අද අපිට පහැදිලින්නේ අද අපට පැහැදිලි හෙමනම් ප්‍රසම්පාදනය ලෝක සෞඛ්‍ය සංවිධානයක් සහ යුවෙන් එකත් එක තුළලා කරන්න න එක ඉගොලු ලෝකෙ වෙන රටවල්ල කරනවා. එතකට එන්න මාර්කට පුළුවන් ඩ්‍ර රගියලේෂ එක කරන්න. ලියාපදිංචය කරන්න. හරි මම අභියෝගයක් කරනවා ඇමතුමාට මේ දැම් බිලියන එකොළ හත්තාව ගවන්න තියෙන ඕනනි. මම කැමති මෙතෙක්කල් මේ අවුරුද්ධ තුළලා ගෙවපු කොම්පැනිවල බිියන ක කිය මො ො කොපිෙනිට ෙවද කියලා වාර්තාවක්ඉදිරිපත් ක. තොර දගින් පනතම ඉල්ල තිනවා. හැබයි මේ සෞඛ්‍ය මාර්ත්‍යයන්සේ ඕනාම් කමින්ම දෙන්නේ නෙ. හැබැ අපි වෙන මාර්ග මේ තොරතුටෙ ලබෙන ලැබෙනවා හට අනිදනට. එතකොට අපි මේක සමාජ ගත කරන. එතකොට පොඩ්ඩක් ගොඩක් අයට රිදන්න පටන් ගරි. එතකට මේ තෝරාගත්ත පිරිස්තුලට මේ මුදල් ගවන්නේ මේ ලොකු වංචක්ෂ දූෂණයයක් අක්‍රමකතාවයක් සිදුවමින් පවතිනවා. ඒ නිසා අපි පැහැදිලිව කියනවා මේ රට මනිස්සුන්ගේ ජීවතත් ෙල්ල රන්න ප ව . විශේෂෙන් චන්දයක් තියනවා මේ ඇමතිවරයාට විරුද්ධව. මතක තියාගන්න මදූෂාන් අපේ රටේ අහිංසක මිනිස්සු එක පැත්තකින් බදුගෙවල දෙන සල්ලි. හරි බිලියන තුන්සය හැටකට ආසන්න ප්‍රමාණය බදුගෙවන සල්ලි සෞඛ්‍ය මාර්ත්‍යන්සට වෙන් කරනවා. හරි ඒ මුදල්වල තියන්නේ රටේ මනිස්සුගේ ලේ දහඩිය කඳුලු හරද එකට සාධාරණතයක් ස්ට කරන්නවන්. ඒ හොරකං කරනවන එක වංචනිකල් ලෙස ගසා කනවනක් ඒක ප්‍රතිඵලය මේ රටේ වනිස්සුන්ගේ ජීවිතවලින් බුද් ජීවිතවලින් වන්දිග වන්ඩ සිදුවෙනවානම් අනේ බුදු ඇමසිතුමෝ ඕ යාදින්නේ නෑ එතොට මම මේ මම මේ අවසා වශයෙන් මං බට කියන්න මම ඒ පාලිමේන්තුවේද ඇමත්තුමාගේ ප්‍රශ්ණයක්කවෝ ඇමතිතුමාම මට මේ තොරතුරු ටික ලැබෙන්න්න සැලස්ෝ මේකෙ තියෙනවා මේ රජිස්ට කරපු නැති ජි එක දුන්න නිර්විින්දන අවෂධයක් බපි වැකයෙන් කියනක මේක ටසිය එකක් කලා තියනවා මේ මෙම්බස් ලගේ ලයිස්තුවත් වන්දන්න පේනවාද කියලා ඇමත්තුමාම දීලතියනවා මේක ටෙක්නිකල් වලුවේෂන් කමිටික් දැ මේ මේක ඇත්තටම නිර්වින්දන අවෂධයන් නිසා නිර්වින්දන අවෂධ පිළිබඳව විශේෂක්නය වෛද්‍යෝරින් ොඩ මේකට හෙම කෙනෙක් නෑ එකට එහෙම කෙනෙක් නෑ ද මේකෙම තියෙනවාපට එට අර කලු පහන මහත්යගේ බිරිඳ මරණයට පත් වනේ ගැබණ මව මෙන්න මේ අෂදය එහම නත් මෙන්න මේ න්නට නිසාකනක කතම විශේෂක්නයලු ප්‍රශ කලතින් එතකොට මේ වගේ අවෂ දෙයක් රටට ගේ නොකොට ටෙක්නිිකල් කමිට එක කොහොමද වෛ්‍යවරයෙක් නැතුව. ප්‍රකුව මටියක්ුත්ති න ඒ එකෙත් වෛද්‍යවරයෙක් නෑ. හරිද ටෙක්නිකල් කමිටියකෙත් මේ විශයයානුබද්ධ පෛද්‍යවරයෙක් නෑ. මේක කොහොමද පරීක්ෂණයට ලක්කරේ. මං ඇමත්තුමා හවම මට බල්ල කියන්න කිව්ව. මම තාම් බලාගෙනීට. තිය නිසා අ්‍යසන් කර ම කියන්න කැමති විශේෂ එතුමා මගින් ඇහව මේ පාස්කුවි රුද්ධන ත්‍රස්ත ප්‍රහාරය ගැන නාමල් රාජපක් සහත්තයමමුකද කිව් කියලා. ඒ ම කියන්න කැමති නාමල් රාජ පක්ෂ මහත්තයට මේ මේක චැනල්ෆෝ කියල අල්ල ගන්න එපා හරිද චැනල්ෝ නෙමෙයි ප්‍රශ්නය ප්‍රශ්නය මේ බෝම්ි තියපුවා යයි තියන්න අනුබල දුන්නා යයි ඔබතුමල්ලා බලටැවිල්ල ඒ අනුබල දුන්නාය සහ ෝ බෝම්ි යපුවා අය සහ මේක වසංකරපු අයට නීතිය ක්‍රියාත්මක නොකරපු එකයි චැනල්ෝ එක නෙමෙයිඒ ප්‍රශ්නය ප්‍රශ්නයක් කරගන්න එපා පිට ප්‍රශනති නෙමේ බෝම්බ ග කා මයි යිත්‍ර පල් ිසේන මැතුමා ගැනකිව. ති එතුමා ටඩ අත්තවෙලා ති නිරණම පැහැදිලි හරි අද පක්ෂෙත් සීසීකඩ ගිහිල්ලා එතුමාත් පරාජයට ලක් වෙලා. අද ව එතුමාටම සමාජයට මුහුණ දෙන්න බෑ හරි ඉ එ නිසා එතුමා ගෙන අපි කතා කරල වැඩන්න අපේ කාලය පරාජය මදෂාන් බෑපික දෙයක් කියනවා. අපි විශ්වාස කරනවා මෙලෝකයේ ආරක්ෂා කරන දෙවිදවතාවන ින්වා මනන් කතෝලිකෙක් මගේ ආගමනුව. අපේ ඇස් පණහ පිටම මේ පහස් පිරුදින ත්‍රස්ත ප්‍රහාරය කරපුේ නේච්චයන්ට වෙනදී අපට දැක් ගන්න පුුවන්. ො තු ව ස් න පිය ක් ජාති පක්ෂ වෙනුව ජනාධිපතිවෘතිය සමති අදක්ෂ ජෙනරල් සමන්රත්න ප්‍රිය මහතාාවවෙත දුරකාාරනමතුම ගලෙන් වසන්ක පරමහත්මයි බවන් අය මහතම වසන් කන ගල්ලින්. සෞක් ෆේස් සේ වත්මල් සෞඛ්‍ය අමත්තුමාට එරෙහිව විශ්වාස භංග්‍යයක් ප්‍රධානිි පක්ෂෙන් ගෙනාව. මේක දන හේතුව තයි දැන මාස්ස කීපේකට උඩදී හටුල ගෙනාපු බාලා ෂිදවලින් නැත සෞඛ්‍ය අමත්තුමාගේ එ නෝමන ප්‍රියා කලාපේදතුදවිින්. අදක්ශ ක්‍රා කලාබය තුළින් හටේ රෝගි ගනතාව මැරුුණ අත්තයි නැතිවුණ අත්ස්සන්ද වුණ. ඒවකගේ කක තු විශ්ාසොන්ගේ ගේෙන්යු ඒ ගැල්ල දැ දනට සසාක ල මද සක්ක කතාබා ෙන. දැට හිට නැ අනි චද තියනෙන. यह चाद ලා නැवතත් වत्වන් खරजය මෙයා මේ विश्वासගේ फराජය करो ජනතාත් සාධरණ ජනත විष්්‍රව නෑ නද එ කොට නැතත් තුවම තමයි සව කැමති වන්න ඒකද බලාපුොරත්තු ඉට ඒවාගේම मे ේ उ පරම තු हीන්න තුමා ස ක පුුව ඒ මගේ මයි। मैं पास हार स संबध बोटा राजक्स मैं जा लग माराप् शले का हमම से हा मेල सम्बන්ध වෙला चपौर्णका प्रकाश्यक कर बक पासहारे आवर पास से जव පपाස්स ගि डवच නැති हु ट එත කොटा में एकन दहाल मेर වෙला में

මූලිකෝම මූලික ප්‍රශ්න දෙකක් තමයි මතුනේ කක්තම විශ්වාස බංගයට ආදාළ කාරණාගේ බාල බෙහෙත් ගෙන්වීමට අදාලා කරණා අනිත් පැත්තෙන් පස්කුරු ආහරයේ දී හිටපු ජනාතිපතිරක වගේම සම්බන්ධ ප්‍රශ්නි. ඇත්තරම පහස්කු ප්‍රහාරය වෙලා වී. මේ වෙලාවේ ලඟගේ ආ්ඩුවත් එක කටුතු කරපු කෙනෙක් විදි හැට. මම තම බරපතල විදිහයට දැකප එකක් තමයි හිටපු ජනාධපතිවරයා තමන්ගේ වගකීම පැහර හැ ප්‍රහාහර කාරට දාල් ඔහු ව මොතක් ඒගැන එතුමා වගගේ පැහර හැරිය කියෙන කාරණය අර විද්ධ සංවිධාන සහ රටවල් වලින් තොරතුරු ලැබීම සහ ප්‍රහාරය එල්ලවීමම කියෙන කාේ අතර තුරගෙන ප්‍රහර එල්ලවෙන කලින් එත්මගේ තත්්වද තුමව කියන්නේ න ම කියන්න කියනකොට පැහැදිලි කරගන්නපු පළමු කාරණය තමයි මේ ප්‍රහාරය සම්බන්ධව අපේ මෙතුමිය කියපුවිදියටත් තොරතුරු ආර්තාකර ලති බුණ ඉන්දියාන බුද්්‍යියන්ස ලංකාවේ අමුදාවට පොලි සිනි සහ බුද්ධ්‍යාංශව ආරක්ෂක ලේකම්වරය මේක දැනගෙන හිටියා බුද්්‍යාස ප්‍රධානය මේ එක දැනගෙන හිටිය පොලිස් පතිවරයට මේ වාර්තා කර තිබුණා එතකොට ඒ අය ජනාධපතිවර ඇත්තක මේක සාකච්චා කරන්න උත්සාහගත්තා නවත් ඔහුක පැත්තෙන් ඊට අදාළ නියෝගයක් මඟ පෙන්වීමක් මෙහෙවීමක් වුණේ නෑ කියනකාරණය ඒ සියරු දෙනාමය කොමිසන්ස භාවල සාක්ෂි දුන් ්‍රහරි පැහැදිලි ඒකාරණ ප්‍රහාරය එල්ල වෙන ොහොතේ ඕහහිටේ ආර කියපුූ දිරම සිංගප්පුූරයි. ප්‍රහාර එල්ල වනාම අපි හමෝම කලබල වෙලා අගමැතිවරයා කලබල වෙලා මේක උත්තර ෝහයන්න ඕන ට තා ත්වයට පත් කරගන්නට ඕන හමුදආංශ සියලු කණ්ඩායම් කැඳෙව්වාම හමුද අප්‍රධානිසා අනිකුත් අය අගමැතිවරය අත් එක්ක සාකච්ඡාවට පළමුවටේදී සම්බන්ධ වුණේ එනෑ සම්බන්ධ වනේන. ඔහු කැඳෙව්වාම? සම්බධ වනේ නැත්තේ ඇයි කියලාපි හොල බැලුවම ජනාතිපතිවරයා ඒ සාකච්ඡාවල සම්බන්ධ නොවන ලෙස උපදෙ දුන්න බවතමයි අපිට වාර්තාවඒ මේතරම් පහරක්වෙලා තියෙදම ඇතිග පෑදින පපෙ දිල තිබුණ තවදන අප්‍රවාර්තාව. ඉට පස්සේ අර්ලියක හමන්දුරයට මෙය කැඳවුව නමුත්ම කරගන්න බැරුණා. ඉට පස්සේ ආරක්ෂක අමාත්‍යයන්සේයට රාජ්‍යමතව ඇදියට හිටිය රුවන් ජීවවා ඔහු තමයි අමුද අප්‍රධාලය කැනවල පලුණු සාකච්චා පටන් ගත්ත. අපේ වෙලාල සම්බන්ධ වෙලා හිටියඊට වගමැතිවරය වර්තමාන ජනාධපතුමා සම්බන්ධ වෙලා හිටිය. ඒය සාකච්චාවලද අපි පැද ගනන් උත්සාහ කරා ජනාධපතිවරය දුරකතනයට සම්බන්ධ කරගන්න මේ කාරය සම්බඳධ උපදෙස්ක. හොම් දෙකට හැකියාවක් ලැබුණ නෑ අපේ ඒට පෑඇමතිවරයක් මුස්ලි මතිවරෙක් මාමරුවෙන් ඒ සම්බන්ධ කරගෙන පැය ගානකට පස්සේ යම් සම්බන්ධාවක් හදා මිනි ත්වයක් තිබිය දී. ත්ක් තිබේදී හැයි වර්මාන ජනාධිපතිද අගමැතිවරයයක් බිදිහයට ඒ ඒ අවස්ථාවේ අමුදා පොලිසිය මෙහෙවමින් ඒ තත්ත්ය සම සමනය කරන්න උත්සාහරගෙන ඒගේ මාදාල කණ්ඩායම් දින කීපයක්ක තුළ වාහ මත් තරමුට ගන්න උපසාරගෙන ඒ රටේ ඇතිවෙන්න තිබුණු දැවන්ත කලබලය සෑහන ප්‍රමාණයකට පාලනය කර එකකවුරු පිගන්න වන කාරණය. අනි පැත්තෙන් ඒ වගේීම පැහැර හැරීම නිසාම තමයි පංහිතන්නේ එතු මට දැන් යම් යම් අධිකරණ මගින් වන්දිගේ වන්න වගේ කාරනාවට ලක්වන්න සිද්ධ වෙලාද. ඇැ බලන්න පුොලුවන්ඇතුමාතිය ගැන තියනෙ වගේින් පැහැර ඇරම සම්බධ ප්‍රශ්නයක් නමුත ඇත්තරම මේ ප්‍රශ්නය, දේශපාලන අභිමතාර්ථ වෙනුවෙන්. සැලසුම් කලාද කියන බරපතල සැක සංකාවතම අප හැමොතුළු තියෙන මේ රට සා ජාත්‍යන්තරය. මේ සම්බන්ධව දේ ජාත්‍යන්තර මැදිහත් කර ගත පරීක්ෂණයක් කරන්න ඕන කියන කාරණය අපි අවධාරනය කරන ඒකයි ආණඩුව ේසාහ ජනාධවතුමාගේ අවධානය ඒේ සබන්ධ යොමලා තියෙනවා. අපි විශ්වාස කරනවා. මේ කාරණය සම්බන්ධව දැවන්ත පියවරක් ස්තරට ගනීකර. මේවා වහන්න කිසිම වනාවක් රනිල් වික්‍රම සිංහ හැන්ට නෑ දෙවැනි කාරණය තමයි විශ්වාස වගේ යෝජනාව සම්බන්ධ කාර ං ෝජනාව සම්බන්ධ කාරණාව. ති මෙතන දැන් කාවින්දත් මේ රටේත් සමහර අවස්ථාල මතු කරන්න හදන්නේ සැරසුන් සහගතව මේ රටට බාල බෙහෙත් ගෙනවා ආණ්ඩුව මේකට වගියන්ට ඕන සෞඛ්‍යඇමතිවරයා මේකට වග කියන්න්න කිය කාරණ. සලුම් සහකතව රට බාලබෙහෙත් ගෙනව කියෙන කාරණය ම පැහැදිලිවම ප්‍රතික්ෂේප කරන. මොකද මේ රටේ අපි දන්නව ාලබෙහෙත් සම්බන්ධ ප්‍රශ්නය බිවිධ අවස්ථාවල් මතු කරලා තියෙන. ඇත්ත ප්‍රශ්නයක් තියෙන මේ රටේ අවෂණගයක් තියෙන. මේ රටේ වෛද්‍ය උපකරණහි ගයක් තියෙන. මේ රටේ ශල්ල උපකරණහි ගයක් තියෙන. එකට බරපල හෙතු දෙක් ඉතිහා තුළ තින මැති හස එකක් තම කෝවිඩ්වංගතය දෙවනි එක තම ආර්ථක අර්ුද. මේ කාර දෙකය ඇතුළෙම මේ අවශ්‍යතාවයන් කළමනා කරණය කරගන්න අපට රටක් විදි හැකාවක් ැබුණේ ප ප්‍ර්න පුළහ කොවින්ඩ වසංගතය ආර්ථික ඇටලුවයි සෞඛ්‍යමාත්‍යන්සයට බලපාන්නේ කොහොමද සාමාන්‍යෙන් ගියවසරේ අවෂදවලට දීල තිබුණේ බිලියන හැටක් හෝ හැත්තෑවට ආසන්න ප්‍රමාණයක් වෙෙන්කල තිබුණ. මේ වසරේ. අවෂද ගෙන්න්නන්න බිලියන එකසිය දහැදදිල තියෙනවා ඒ කියන්නේ ඉන්දියන් ක්‍රෙඩිට් ලන් එක ඩොර් මිලියන දෙසිය විශ් නැතුව ඩචෝ එක ලැබිත්් ආධාර නැතුව ADB එක හම්බවෙච්ච ආධාර නැව මැත්තුමා එතකොට අවෂධ අපිට ලට අවශ්‍ය වෙන්නේ එක්දා සාරසිය ඒකෙන් වෛද්‍යවරු මේට විශෂක්නය වෛදරම තුම කිව වගේ යන වෛද්‍ය ආනන්ද විජේවි ක්‍රම ඇත්තුමාලා ඒගොල්ලු හදල තිනෙන අත්‍යවශ්‍ය අවෂධ තියනෙන අට සය විස්්සක් කියන එක. දැ ඔබසි කිය සමාරකාරණ දැන් අපේ මුදල්වෙන් කිරීම් තිබුණට මුදල් නැත්තා. ඇලෝකේෂන් තියෙන සල්ලින පෞගේ කල්ල කුල සිද්ද වනෙහුණේ ැ අපේ රටේ බෙහිත් ගෙනා පවක්ෂණ ස මාගම තිබුණ අවෂණ සමාගම්මලට බිලියන පණහා සල්ලි ගෙවන්න තිබුණ සල්ලි ගෙව්ේ නෑ ඉදිකිරීම් කරපු සමාගවට බිලියන දෙසියක් ග වන්න තිබුණ ගෙවන්න බැරවුණ. ඒකනි සාමවිි කිරීමම් කරමාන්තය වැටවු ෂදගෙන්න්නවන සමාගම අවෂණ ඇනුම් කරෙන්නේ. විදේශ සංජිත හිගේ හින්දාඩො ො බැංකෝලින් ලබාගනතිය නොහැකි වුඩ අවෂණ සමාගම් වලට අවසන ඇනුම් කරන බැරුුණ. පං අර දෙ කිව් කාමින්ද ුබ දැන්කිව අ්‍යවශ අවසන සම්බඳ කාරනාවත් දදාස්විස්ේ අවෂද අත්‍යශ්‍යය අවෂ සම්බඳ ලෙනටබුණන ක්ෂන්ද එක්දාස්තුන්සිය හතලස් හතයි. ඒකදී ජීවිතආරක්ෂක අවුසුද දා හතරක් අත්‍යවශාවන් දහයිසය පනස් සතරක්. අත්‍යවශය නොනවසුද හසය පනස් තුනක් තිබුණ. මේක ආර්ථික අර්බුදය වෙලාවෙ. ඒ සමස්ථ අවෂන්ද සපයගන්න රට හැකියාවක් නෑ කියන පදන මෑඇතුළේ. විශේෂනය වෛද්‍ය කණ්ඩෑමට කිව ආ්ඩු අන්ඩුගෙන සව් කෑමතිව රඇැ කණ්ඩයිම. අත්‍යවශ්‍යය අවෂන්ද ේඛනයක්කට සකස් කළ දෙන්න කිය. අර්බුදයට ගැලපෙන්. ඒ වෙලාවෙ සකස් කරපු අත්‍යශ්‍ය අෞෂන්ද ලේඛනය ත මයි අර්බුදය ඇතුළේ අත්‍යවශ්‍ය අසද තුන්ස අසූ එකයි. අරක බරපතල විදිර බස්ථල කිවවා. ේටිකා පර දෙනවන අපි සෞඛ්‍ය ේෂත්‍රය කලමනා කරණය කරන්න කිය. ජම් ප්‍රමාණට කලමනාරය කර පස්සේ. නැවත මේකලුත් එක සාච්ාරන් පස්ස කිවවා අපට අවෂද අටසය පනාහ ේකනයක් ෝන මේ තත්වේ ස්‍රහට අරගෙන යන්න කියගේ එ මේ අත්‍ය වශය අවෂද ේනයගෙන කාරණය ජවිධආක්ෂය වුෂ්ධන ලේකන න වෙනස්වෙන්න නැහ ඒක කලින් කලට මේ අර්බු දෙවල ප්‍රමාණයට වෙනස් . මං කියන්න උත්සාහගත්ත මදුෂාන් මේ බාල අවෂන් සම්බන්ධ කාරණය කවිදරත් මත ඇ සයිට. ප්‍රශ්නත් මතුන්න. හරි බිවිධ ඇමතිවරුවක විවිධ ප්‍රශ්න හදාගන්න වනන් ෘතය සමතිවෙන්න පුළුවන්. ඇයිලම එමනත්වං විධ විද්වත් කණ්ඩායම් වන්න පුළුවන්, විධ දේශපාලන ක්ඩායම් වන්න පුළුවන් එක බරපතල දියට මතු කරනවා. හැබැයි මම මතුචාන්න්න හට කියන්නම්. මේ යහපාල නාණ්ඩුව කාලේ මට මේ ඉදිරිපත් කරන්න සිද්ධ වෙනවා. දැමේ සමහර දැමේ ප්‍රශ්න හිදනේ අවෂණ තහනම් කරන්න අවෂණ තාවකාලක කො තහැන කරන්ින් අපි කියවා කාවිද දන්න. විරෝල් කරනවා බැච් හෝල් කරන වා කරනවා සාමන මිසුමකරක් අමාරවෙයි හැමයි දෙදස් විසිතුනේ බැච් විඩ්‍රෝල් කරලා තින අක්ෂඳවල ඔයෆේලියස් නිසා ගැන්නේ ප්‍රශ්න නිසා හතලස් හතරයි දෙදස් දාහතේ බැ් හැටක් එක අවුෂද හැටක් බැච් විද්‍රෝල් කල තියනවා. දෙදස් දහට පනස් තුනක් තාකාලික තහන ොලට ලක් කල තිය. ය කාලක තර කිරීම ල දස් විසිතුන මේ කියන වාශ රද විසි තුනයි. දෙදස් දහත තින විසි දෙක. දෙදස් දහට විසි අටක් තියනවා. මේ අර්බුදයක මේ දෙදස් විස්තුනය විතරක් කෙනට නෙමෙයි. අපි කියනවන දැන් හ මතර මොව හම වෙලා නෑ කියන කාරය තම මේ සරල උදදාරකින් ඔප්පු කරන්න කටයුතු කරේ. දැන් ඔය පෞගිය කාලය තුල දස් විසිතුනේ. දු ුද ගත්තුත් ේ ාව ලිකත හන කිරීමම් විද්‍රෝ කිරම් අත් සම්බන්ධ කාරණාවලදී තෝට්ලක විදිරගත්තම හැට හතයි වාර්තාවෙන් දෙදා සතේ වාර්තාගර දෙදා දා හතේ වාර්තාාවන අනු තුුණ හෞෂයන්දවල ප්‍රශ්න නිසා තහනම් කිරීම තාවකාලිකත අහන් කිරීමම් සය කාරන දෙදදහටේ වාර්තා වන අසූපහක් රසූ පහද වැඩි අනු තුනද වැඩ හැට අතද වැඩි කියනෙක තමයි එක පැත්තක මට හ. හි මේ රටේ ප්‍රශ්නයක් කියන ේ මෙතුම මතුකර කාරණය විශෂ ජානන්ද මහ මතුකරපු කාරණය මේ අත්‍යවශ්‍ය නොවන භාවිතයයට ගන්න නති අවස ගන්නන්නේ කොමති කාරණය උත්තර දෙ නවා ඉන්නටික. දැන් ඔය අත්‍යවශ්‍ය නොවන අවෂද කියන කාරනාව මතුකරේ මදක රජත් බන්ඩු ාල ඇැතුත් මතු කර මෙතුමත් කියන්න හැදුවේක් වන්න ඇති කලමංහිතෙනවා විටමිින් සී සම්බන්ධ ප්‍රශ්නයක පැර සිට මෝු සම්බන්ධ ප්‍රශ්නයක මේ රටේ විටමින්සී භාවිතා කරන්නේ මෙතුම දන්නවා අපි දෙන්නම දන්නවා ම ගැMC වැඩටසරණිෙක් තියෙන මවරන් සහ දරුවන්ගේ වැඩස රහංගල්. එක අත්‍ය මශ්‍ය වුෂුඳයක් දරුවන්ගේ මවරුන්ගේ පෝෂ්ණය පවත් කනය. මදුෂාන් අපේ රටේ විටමින් C මිලියන එකසේ විසි දෙකක් අද වෙනකොට ගබඩාවල තියෙනවා කියලා තමයි මේ ප්‍රශ්නය මතු වුණේ මන් දැම් එක හොයල බැලවා දෙදස් විසිතුනේ මේ අවුරුද්දේ වාර්සික අවශ්‍යතාවය විටමින්න් මිලියන හාර්සිය දෙක ත්වනට තුන තින බතු කිය නල උත්ර දෙදන්න ලාවන මලියන හාර්සිය දෙකයි ඊළඟට අද වෙන කොට වෛත්‍ය සපු මංශ තිය මිියන එකේ හත සි දෙක දසම හතර. හ ඊළඟට තියෙනවා රෝවල්ල මිලියන හැත්ත පහක් මෙ දෙක එකතු කරාමත් මිලියන එකසිය තිස් දෙකක් කියා. හැබැයි අර රවාර්සික අවශ්‍යතාවයට පිටිං වැඩිපුර ආනයන කිරීමක් මේ කාරය තුළ එකතු ැලුවම සිද්ධ වෙලානකාහරි පහ. පැසිට මෝ සම්බධ කාරාව තෝකිරමතු කරා අපේ ට දෙදදා සිස්තතුනේ පැරිසිට ොල් ආශද මියන හසිය හැත්ත හතක්. එතකොට වයිදධ සි වන්ශේ මේනක නිකුත් කලා ති මියන හසය විසිය අතරක්. දැනට MMSස්දියක තියන ප්‍රමාණ මලියන දාසයක් පරෝහල තියෙන මලියන එක සි දහනමේ මේ සමස්ත එකතු කරාම මිලියන පන්සිය වනස් නමේ. අවශ්‍යතා මියන හයිසිය හැත්හතයි මිියන පන්සිය පනස් නමයක් තමයි නිකුත් කිරීමම් සහ. ගබඩාගල තියෙන් එකත මේ කාරණ බරපතල් විදිට හවා දක්වලා අත්්‍යවශ්‍ය නොවනාකාරට මෙ ගැනල් තියෙනවා ගබඩා කර තියෙනවා කියන කාරණය බොරවා. ඒක බැකි ඇන්න සෞක්්‍යාශන මම හරි සෙවිල් සංගිධානයක් හරේ එහෙම කිවති ඔන්න හිතන්න පුුවන් මේ එකකම යම් කිසි වෙනා මොනක්ව මේ බරපතල කාර විශෂක වෛදර මතුරන මේ කාරනය මතුෂාන් කවර මතුොරත් මේකාරමන්තු මතුර ඇමතුර හිටපු ඇමතුරුණණ හැම වාර ද මන්තිව මේ කියන කාරන සමහනයවත්ත්‍යයනෙමේ ඒ ම කිව. සමහර විශේක්ඥන වෛද්‍යවරත් ඉන්නවා බිවි කාරණාවල බිවිධ ඒවා කියවා ඔබ ජාතිකරහල පරිීක්ෂා කර ලන්නකොක් යෙන ගඩාාවල බඩු සමහර විශක්ඥ වෛ්‍යවරු බිලියන කණංවල බඩු ඕඩ කරන ඉන්නකායි. එයාගේන බාන්්ඩය ඊළටනි විශේක්ඥ වෛද්‍යෝරයා. ඒ විෂයට මාදාලෝ සර්ජන් කෙනෙක් වන්න පුළුව වෙන කෙනෙක් වන්න පුල ඒ විෂයට මතාාව පවිච්චි කරන්න. මේරට ජනතාව බදදුමුදල් බිලියනරනක ඩු තියෙනවා ශ්‍ර ලංකා ජාකරහ ර ප ක්ෂන ව මහර ජාතිකරහ ඊ බලන්නකු මේ රටේ කාරනගැෙන තරත් මේ බලේ වැටස ස හතා යම් කි තනක රෝගෙකුට අවස්සනත් පාවිච කරන පලවෙෙන එක විේ ජඥයිද්‍යවර එකකාරණයයට සම්බන්ධව ඕඩ කරන බාණ්ඩය ඊලන් ක් වද්‍යවරයයාමකෙන මටමකින් වැඩ කරන මට මේක්ුුණ කිය මිලියන ගනම් බිලියන ගනම් මෙවැට වැය කරන මෙරට ජනතගේ බදුන්ද. ඉදඒ පස්සෙ කතා කරනමු ඊලනද අනිකාරණ තමයිම ප්‍රපෝලල් සසාමය වෂ කාණ්ඩ කීපයක් සම්බධකාරණමතු කර. ඇතරම ප්‍රපපෝල් නිසා මරණ දෙක් පර්තාාවන කියලා කාවින්ද දැන් කිව්වා කාවින් පාර්ලිමේින්තුයුත් කිව්වා ඉලාට පාලිමේන්තිවේ සෞඛ්‍යමතිව රැකිව ප්‍රපෝල්ලට අදාලව රණයක් වාර්තාාවන කියෙලා ඔබ ඔප්පු කොර ම දේශපාලය සමුගන්නෝ නිය. ඇත්තන මදුෂාන් ප්‍රපෝල්ලට අදාලව මේ රටේ මරණයක් වාර්තාවෙලා නෑ පරීක්ෂණ වාර්තාන ක ැ ම එකතම කිය ම කිය ම හරි පැදි. ෝල් දීම නිසා අසා කාරණා ඇතිවෙලා තියනවා පැවිිලී මැතිවලා තියනෙන උන්නෑ ඇවිල්ල තියන ඒරෝගන්ට බිවිධ කාරණ විල තිය මරණ වාර්තා වෙලා නෑ. අසත්වය කටට කියන එක ගැලපෙන නෑකිනිකද ම කියන්න. අනි පැත්තෙන් ඔය බලමුක අපි ප්‍රපෝල්. ප්‍රපෝල් ගෙනලා තින විසුතුන්දාා සැකසිය පනස්සටක් මේ රට. භාවිතා කරලා තිනව දහර දහස් පන්සේ හැට දෙකක්. ඊට පස්සෙ තමයි මේකට සම්බන්ධව ප්‍රශ්නයෙන්. භපිෝකයන් නවුෂන ද කියව පයින න ේ ලට ගන්න . ගොදදලා සිහි ඇති කිරිම්මල් ඒවා ගෙනල තින හැට අර්දා සත්්‍යය පණනක් භාවිතා කලදන් තිස්්දාහස් නම්සේ හැ අසුවටක් තිස්්දා සමසේ අසුවටක් භාවිතා කරම් පශ්ච තමයි මේ ප්‍රශ්නයෙන්. මදුෂාන් මේ ලෝකේ මේ වගේ ප්‍රශ්න අනන්තවත්යෙනවා. ඕන තරං අෞෂදවල ලක්‍ෂයක් දෙහෙකට ම පිග ං බ ි බ න ට ැ ප . උ උදාාරණයක් තියෙන මදශාන්ට කියන්න මේ කොඩ්ඩක් වවෙන්නට බම පිටිපස කමරාවට දර්ශන ිි. මරිනේ ඒක න මදුෂාන් මේ බෙහෙත්වවි දරක් නෙමින්.ඒ දරුවා මරු මැරුණේ පරිප්පු කාල පරිපපු ගැ අර අපප අර්ථකතන කන පරිපු නෙවෙේ ඇත්තටම දෙන්නන පරි්පු කාලා. මේ කියන අම්ම මේ වාර්තාව පරරික්ෂණය තොප්පවෙලා යෙන පරිප්පුුවලටත් අසාත්මිකතාවක් ඇතියෙනවා. දැන් අපේ රටේ මිනිසුන් අන්නනාසිකෑම අසාත්මික ඇත්වෙනවා. ඒ වි ේවල් ඉස්සක ෑම අසාත්මිකත ඇතිෙනවා. අවෂද වලත් තමන්ගේ සරිගේ සවබභාවයනු අසාත්මිකත ඇති වයෙනවා. එකනද අවුෂධයක් පාවිච්ච කරලා දිගින්දිකටම එනකොට යම් බැච්චහකදි ැදහරියකදි වනත් මේ ප්‍රශනයෙන්න්න පුලුවන් තමන්ගේ සරිගේය සවභාව යනු. ඉතකට සාමාන්‍යය කරන්නේ ෂඒ කාාන්ඩ කාණ්ඩවට දාල්ල වමෙන දහදායි පල සදායමකිල් ඒ කාන්ඩෙ තහනම් කරන. තහනන් කරලා පරීක්ෂා කරනවා හැබයි මොදෂා අනිපත්තෙෙන් අප රට කෝවි් එකේදී ආර්ථික අර්බුදේදී අපි දන්නවාක් බෙහෙත් නැති වුණනාාන්න ඉන්දියයාන පෙඩට ලයින් එක ිිය තුනක් දීලා පලවෙනි වටේද මිියන අවෂණවර්ග තුන්සේ හතක්දුුණක එකයිෆෙල්ලුනේ ඒ නැතිවුණනම් මෙයටට ලක්ෂ සංකාාත ජනතාවක් මී යනවා. ඒ වෙලා ආණ්ඩුව කර හදිසි. ඒ බේහෙත්ගන්න ආදාාර ගන්න මෙම කමතුුවක් පත් කලේ බෙහටක ගත්ත ප්‍රමාදවීම් පොඩිපපුඩියය වෙන. ඊලන්ට හෙල් ෙක්ට මජන්සි පොකීමම පෝසෙස් කියල්ල එකක් අලුතෙන් හද ෞක්කලකර සබහපති කරල බාන්ලාාරයේ අධ්‍යක්ෂන් දාාලෝරයක්කෙන යජධය කරලා ඊළඟට භිග් ාධපත පාත්තිවන්තු වෙන් කෙනෙක් එක යොජතයක් කරලා ප්‍රටේයදාාන පුලුවන් ඉහමන් නිලලාාරන්ගේ සමන්ත කමටුවක් පත් කල හදිසිමිල දී ගැනීමම් කර පේට ද ා ෙහ නැතිවනො රපිට හ සිම ද ැනීම කර. යාපනෙන් කරනවා කොළඹින් කරනවා. මැද වච්චයෙන් කරනවා. එහෙම කරන්න ගියාම විත ප්‍රශ්න ගොඩයි. මුදලුත් වැඩිය විය බැවෙන. එක නිසා තමයි ප්‍රධාන බධාර කඩමක් තුර හදිසිමිලදි ගැනීම කරන්න ඉටතුන්නේ. දින හලස් දෙෙක් සාමාන්‍ය අවශෂනයක් ලියාපතිංචි කරන්න ිලදීගන්න බැවෙනවා. මේක දවසින් කරන්නටයුතු කරා මේ ආර්ථක අර්බුතය නිසා. නැත්තන් ලක්ෂගණක් මැරෙනවා. අපි අපි කවුද කැමතිෙන මෙට මෙහත් නැතුව ලක්ෂකරන මියනවා. එකින්ද කරන්න ඕන උපරි මේේ මොහතර. හදදිසි කාරාවකති මැදි හත්වීමයි සාමානයතත්ව කති මැදිහත්වීමයි අස ක සිදත් වෙන. ඒ මදිහත්තිම නොකරන න්ද ෙඩ ක ගේ බෙත් නැත්ත මන ක්ෂ ිනිසු රල ලා ම රක් පෙල හදක් මැරේ කියලනකව සාගතයක් ඇවිල්ල මැරු නෑනකවරු හලමනාරන කරනන්නේ බෙත් නඇතු ැරය කෙලකිවන්නේ මරු නෑනේ කලමනාකාරන එක කරනි. මේ අසාත්මිකත වගේ කාරණ හින්ද. එක්නෙක් දෙනෙකුට ප්‍රශ්න ඇති වුණ එක ලෝකෙ හැමරටකර වෙනවා ලක පිළිගන්නවා දාන්. ඒ දසන්ග වැඩිපුර මැරුුණේ ොහෙද. ඇමරිකායි චීන ලංකාවෙද නෑ ඇමරිකායි බෙහෙත් නැද්ද. සල්ලි නැද්ද බලය නැද චීනට නැද වැඩිපුර මැරුණේ පිට්ටනිල මිනිස් මැරුුණ. එක මේ සෞ්්‍ය සේශ්‍රය කල්මනා කරය කරනවා කියනෙක මේ කියන විදිරන්න බෑ සකර ආ්ඩුව සැසුම් සහකතව බාල බෙත් ගන්නන්නේ නෑ. හැබැයි බෙත් ගෙනනකොට මේගේ අරබුද වලදී ප්‍රශ්න ඇතිවවා ඒ ප්‍ර්න ්‍රා කරනය කරන්න ටිතු කරන ක අපේ වගීම. ක් රතු න්ගේ සර දේශපාල පක්ෂල න්ඩයි ගේීමක් ඒක නොකර ප්‍රශ්නය විතරක් වැඩි කරලා පෙන්න්නලා. රටේ බරපත ප්‍රශ්නයක් තියෙන කියෙන පෙන්න්නනඒක සෞඛ්‍ය සේසේ සම්බන්ධ විශ්වාසය නැතිකිරීමක් ඒ විශ්වාසය නැතිකිරීම ට බන්ධ පක්ෂේ මන්තිවරු මනි ෝූු හගකි තම අද පාරි පේුර ෂ්ි කරල. මේ එකක මොකති කියන්නද. රාජ සෞඛ්‍ය සේව අවාසන් යන්ඩප රෝහලට යන්න පොද කල හල්ට ර මේක කියන් මේ සෞක ේ ත්තු කර කවද ට නි ස ද ද. ගි ක්ද වන්නේ මන්ගේ ර අබරන උගස්තියල ගේදොර ඉඩම ගස්තියල ිකුණල යනවා ගහිල වැඩ කරගන්න. අද රටේමනි ුන ත්තු කරන ක විශ්වාසය ඇති කරන පෞද්ගලි කාංශය ගැන විශවාසය ඇති කරන රජය සෞක සේවා විනිාසර වැඩක් ම තියන ප්‍රශ්නි මද ශාන් තියන ප්‍රමාණ කතා කරනයක. බ ක්ත් ග තා කරනගේ එකට සදු මදාගන්නක අපි හැමන්ගේම වගේීමක්. ඒෙම නැතුව සෞඛ්‍යශේශ්‍රය විනාසකරලා තමන්ගේ දේශපා ලබ් ධර් ෂ්ට කරන්න හදන ඒක ඇතුලේ එක ගැලපෙන් ෑකනකාරන ොම සු ි වස්ත ට ල ට රක් ලාාග සභාාවක ෝව ගුණසාරයෙන් යොත් ස්වදේශී කොහොම ෝරජින තැන් වාසිදායික මිලකට අදකළ ිල ගොපියල් එකසිිය විසිපාක් පමණයි. න ල දේශ පන සන්වාද මගින් සංවාධත්මකවට ම ගස් ව ේස්් දහස් පක්වේ දේෂ්ටු ප සහතති පාරමන්තු මත්ව ශාන් විජ ලද මතා ිත ර්රකත නැතුම හම්මත්ට පපදශයෙන් ජනකපසන්න මහත්ම අයිබෝවන් ආයිගුවන් මම ශානු ජෙලාල් මන්තතුමාග අහන්න ඇැමති මේ වෙලාවේ ඇත්තටම ඔබතුමාලගේ පක්ෂයේ හිටපු මහලේකම් තුමා දෑතරි ජයිසය කර මන්තතුමාව මේ වෙලාවේ පක්ෂේ නිවත් කරන්නට තරම් හිත පුජා ුත්වා කටුකොද්ද කිනවා ැ අපිට දැනගන්න ලැිල තියලා ඒවෙලාවේ සජිත් පේමදාස මන්ත තුමාළකට ගිහිල්ලා ත හතාටක් අරගෙන එන්න කියනත හතාවත් තුමාළගත් චීනවා එහෙම නම් ඔබ තුමාලක පක්ෂ ඇතුළෙත් බො හරි ගැටලුවක් තියෙනවනේද එහෙම යන්න තින කතමයි මට දැනගන්න තියනෙන පලන ප්‍රශ්නය ඊළඟට තමයි ඩලංකා නිදහස් පක්ෂය හැටියට තැන් හිතකු ජනාඩිපොත්තුමාක්ට කැනල්කෝ නාරිිකා ඇතුලෙත් දොකු චෝදනාවක් තිබෙනව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඒවෙලාවෙදී ජනාධිපොත්තුවා කියනවා යම්විදිහකින් මට පාරි හිඟ කාහරි මේේ මුදල් ගෙවාගන්න පුළුවන් කියල එහමන මේ දිත් දම්ම ේදනියය කර්මය හැට පළදුුුණා හද කියනකත් ම දැනගන්න තුමට මට අස්ථාති වෙන මාන්සතමන මතුශාන් මේ අපේ ජානක ප්‍රසන්න මහත්ම හපු කාරණයට උත්තර දෙන්න පෙරාතුව මට පොඩි පැහැදිලි කිරීමක් කරන්නට අවශයන අපේ ඩෑයනගමගේ රාජ්‍යමත්තුමිය කරපු ප්‍රකාශයක් පිළිබඳ. මම සාමාන්‍ය මගේ දේශපාන ජීවිතයේදී පුද්ජලයන් වෙනුවෙන් ප්‍රශස්ති ගායනය කිරීම හෝ අනවශ්‍යකාරයට පිණි සිටීමක් මා කරන්න නෑ නමුත් ඇතටම දැන් ඩෑනගමගේ රාජ්‍යම එත්තුමික කතාව තුළ එතුමිය කතාවෙන් ගම්ය වුණා හිටපු ජනාතිපතිවරයා තමන්ගේ වගකීම් පැහර හැරිය වගකීම් බාරගයා ගිය නෑ කියලා. මදුෂාන් ලංකාවේ විදායක ජනාතිපතික්‍රමය ඇතිවුනේ ්දස්ශ්‍රමසිය හැත්තාටේ පෙපරවාරි හතරවෙද දෙලා. එදා මෙදාතුර මට කියන්න කොයි ජනාතිපතිවරයාද ජනාධපතිදූරේ වගකීම් බාරදීලා රට ගිලතිීන් මම කියන්න. ඒ පිසක් නේ මෛත්‍රපාෂන මැ තමන් යටතේ තියන තමන් යටතේ තියන අමාත්‍ය දූරවලක්වින්ම් ාර දෙන පොවැත්ත එහෙම නැතුව ඒම නැතුව කිස්සිම ජනාධපතිවරයෙක් සාමාන්‍යය බොහොම කලාතුරින් අර නෑ ෑ නෑරාජ්‍යමැත්තුමිය ඒ බාර දෙන්නේ තමන් යටතේ තියෙන අමාත්‍යයන් සොල්ගකි අමාත්‍ය සම භාතය නො නඒ වෙනකොටඒ වෙනකොට මනිෂාන් ඒෙනොට යාන්ඩුව ඒ ආණ්ඩුව ලා වෙතිමුණු වෙනස් ප්‍රජාස ආණ්ඩුවක් ඒආණ්ඩුවඔය වෙලා වෙනකොට ජනාතිපති යගමති කැිණට එක හමුණම් මූුණ බලන්නෑ අන්න ්‍යආණඩුවක්තිබුණ ලොකු විිස්් අවිශ්වාසය පිළිබඳ ලොකු ැ වක් නල නමුත් නමුත් ලගිකාගේ විදායක ජනවාති පතිකර විදායක ජනවාති පතිබරු අර ට ජනති පපතික බාරදීලග නයකවදව විදක ජනත ාදිල දිය යුත්න යුතු පු ය යුතුවෙන්න පුළුවන මරහන්නේ ප කර කියන කිරීම පුතුම කියෙනව නෙමෙයි. නමුත් ලංකා විදයක ජනාතිපතිවලු පුරුද්දක් හැටියට එහින්දග තමයි පාසාමධම කරපුදමට මමාටම ාරදී ල හිතියෙන කර මංක සුවිශය සවස්ථ ඇති නමුත් දිගින් දිගටම මේ විදායක ජනාතිපතිකම හඳුන්වදීපු ජයාර් ජයවත්දන මැත්තුමාගේද එතුමවත් බාරී ලගේ නයා පිම්දස ම අතර අගම තු ජනාතිපති රේ රජකාරරි. ඒනිසාර අමාත්‍යන්සේක සයන්සේම සිං අද රංජිස්්‍යයබලා පිටියටද ප්‍රමිත බ්ඩාර්ත කියන කතාව නෙමේ. නමුත් ජනාවති පජිතූරේ වගේකින් බාරදිල ගියනෑ. හරි ඒකම හරිගරතර්කරන්න එකතින් මෙද සුවිශේෂ කතාවක් විදියට කියන්ටඕන්න අතක එතුමා මුල ෆලයි් එක යාවෙනෙන එතුමායික අධිර ති කිවකාරන්නේෙ ලයිට් කීප පඇතින ්ලයිට්බුක් කගන්න බරනවා තුම හිටිය වෛද්‍ය ප්‍රතිකාරගන්න ඉතින් එනිසා ඒ කාරණ එතුමා ඉදිරිපත් කලා. ගෝම නමුත් ශ්‍රේෂ්ඨාධිකාරණය දීපුතිඉන්දුව මේ රටේ නීතිය ගඩු කරන පුර වැසේ කැට පිළියාගෙන ඇතුමා දියවන්න නියමරපු අන්ුමදරලුත් යම් මුදලක් ගෙවලා ඒ කටයුත්තයා නො ම එකකුම අසීමමාන්විතව පුද්ගලයන් මිනිුවෙන් පෙනිහිටි නැනෑ. නමුත් යම්කිසි කෙනෙකුට යම් ප්‍රකාශය තුළ මසාධාරණයක් වෙනවන මේ අවස්ථාව විතුමට ඉතින්ට අදස්ක්කට බැරි නිසා ඒ පිළිබඳව මගේ අදස්ස දැකීමමගේ යුතුකමක් වගේ කියීමක් හෙටට මස්සල කනු. මදුෂාන් අපේ ජානක ප්‍රසන්න මාත්මය අහම්බත්ට ඉඳලා ප්‍රශ්න කීපයක් ඉදිරිපත් කළ එතුමක් කවා මේ ශ්‍රීල් ලංකා නිදශ් පක්ෂය ලේකම්දූරයෙන් ඉවත්කරුන් ලැබූ දැසිරි ජයිසක මැත්තුව පිළබඳත් ඇතනම ද ඇසිරි ජැසෙකම මැත්තුමාගේ පක්ෂ සාමාජකත්වේ තමයි අත්හිටවල තියෙන්. බයි පක්ෂ සාමාජකත්තය ඇත්තටේවාම තක්තුර තැනතුරු දරනට ගැඩලුවක්තිය. න ඒක තමයිතියන කාරණ නට තිම කීපු මදරනෑ සජි ප්‍රියම් දසුමඇතුමට ළඟ ිදියයාකන කතා ගැනමට අත දැනුවත්වීමක් නෑ. නිසා මගේගකීමක පිබඳව කරුගේ ඇට පුලුවන්කමක්න ඔබතුම ඔබතුම ද දස ජැසර හතා මාත සකච්ඡා විදදි කියනවා ස්විලංකන් දහස් පක්ෂය අට දෙනෙක් හිලා මාතති දුරගත්තා එක්කනෙක් විපක්ෂේ ඉන්ඳගෙන උද් කර ඉතුරු නේ දැස යසේ කම හතයි ඔබතුමයි තවත් ෙනකු විතරයි කියලා හැ මොතේද ඔහ නතුර ඉවත් කරම හලෙකම් දර යින් කරම ඔබ පක්ෂේ ේ්. උප සහතරක් විදට උපහතරක් විදිට ඔබතුම ඇහුුවනත මත පසතර මත ම දක්ර මොක කියලා මෙහෙම ඇත්තනම මම මේ සමහරකාරණා තියනවා පතිශාන් ප්‍රසිද්ධිය මෙවැනි නාඩකා තුළ කතා ගකිරමීමය මපස්තාව හැබැයි ඔයි පිළිබඳ ැටලුව ටික කාලික දලම තිුණ ගැටලුව ට අපි දක් ඒ සහත ලක මතර ගට එක මේ සභහපති ලේකම් අතර ශ්‍රී ලංක නිදශ පක්ෂය ගැටලුව පක්ෂය පටන්ගතතා ඉඳලා තියෙන මගේක එකකිව මේ හතපු නැගත අනිත් මොනදයට හරිගියත්. හරිඒ හදපු නැගත පක්ෂයේ අනිත් බොනදයට හරිගියත් මේ සභාපතිය ලේකමී විරස කරන නැගතක් තමයි දේයට. මගේව පම් ප්‍රාර්ථනා කරේ පක්ෂියට හිතවත් කියෙනෙ කැටියට ස්සර හට පත්වන සවාාපතිර ලේකම්ලවත් මේ අවබෝධ කරගෙන අන්නුවන්න විශ්වාසකින් වැඩ කටයුතු කර්ි කියන පාර්ථනය කරේ තිල්ලීම කනෙත් මංගේකයි. පුත්මි මං අ කියපු නන්ටික ඇත්තරම ඇත්තර මදුෂාන්. ජම සාධර්ණ කාල සීමාවක් සභාපතිත් එක්ක සහයෝගෙන් බැඩිමකාලයක් අතකරපු මේ ලේකම්වරය තමයි ශ්‍රීලංක නිදස් පකිටපු ධර්මසි සේනායක ඇත්තව. කොතේතුමා ගරු නීතිකඥයක් ආර්ථික විද්‍යාපිනට ප්‍රාමාන්ික විද්වතෙක් සංචාර්කමාන් ලේ කාලයක් මහිරපු සභාපතිවර එතුම තමයි මතිනිත්ක් බොහොම සමීපෝ කටයුතු කර නිසාම ඇත්තනම මැතින කාල මැතින සිද්දනම මේ ලේකම්බරු දේශපානසේ ඇව විරසක ඇතුමය . විශ්‍රාමලත් රජ්‍ය නිලධරයක වන ෘතිකෙක් වන්න සෝමසාර්දසනක මහතයෙෙන ලේකම් පපුට වාඩි කරලා නිසඳමක් හැටියේ ඉතින් එනිසා මේ දෑසිරි මහත්තයාසා මෛත්‍රපාය සිරිසෙන් මහත්තෙන විතරක් පොද වන කාරණයක් නෙමෙයි මම කිව්වගේ පනස් එකේ පටන්ගත්ත දායිඳලා මේ පහුගිය සැත්තම්බර් පස්සෙන්ද මධ්‍ය රත්්‍යය වනතුළම ඒ ත්ෙ තිබුණ එක හරිගෙනනවනේ හරි හරිග නෙම නමුත් ඒ අත්වය තිබුණක්. තිය එනිසා මේ සජි්‍රයම දස් මැත්තුමාගාවට ගියාද කියනෙ ගැන් මට ඇතනම මුත්තරයක්දන්න පුලුවන් කමක් නෑ. ස්ොමට මිනාලිකාව තුළ විකාශය එමන දයක්ක්කාම සමාට ඒට අනෙ දෙනකොට දෑසිටම මත්තයක සමට පිළි ගනිීද පතික්ෂප කරයි දිගලබන්දන්න. ඒ ගඩට කියන පුලුවන් කමක් නෑ. චැනල්ෆෝ පලාානය කාරරිිදිීත් ඇත්තනම තියන්නේ ජැනල්ෆෝ එක තුළ. කිය සියලු කාරණ සියට සියයක් නෙවරදී කෙලා අපි කොයි වෙලාක්ත් කියන්නේ නෑ. ඇැබේ ඕන්නම දේකදී මදුෂාන් යම් කිසි මඟ පෙන්නීමක් යම් කිසි සාක්ෂියයක් ඇතුව මොනොහරි කියනව නං එක රජයට වගේමක් තියනවා. ඒ පිළිබඳෝ යම් පීක්ෂණයක් කරලා වැඩිදුල් විමර්ශනය කරලා. ඒ දේකාරණය ඇතද නැතද කියල බල. ැ මෙතැනිද ඇතරම දැන් දැං ආණ්ඩුව වෙනුව පෙනීහිටින ඇමතිවරු පාලිමේන්තුව හැමවෙලාම. චනල්ෝ එක ගැන්න තමයි වවිවේචනය කර දැන් ඒක වෙනුව කතා කරපු අසත් මවලාන ගැන තමයි විවච්චය කරන්න එයා හිටප පිල්ලයාන්ගේ මාධ්‍යල ඒකම්ය මේ තරම් විදේශ ආපු මුදල් ප්‍රමාණ වෙච්චර තියෙනවයි මේ තරම් මුදලක ගෙවල්ලරම් තියෙනවායි ඒ දේවල් ච්චර අදාළ වෙන්න හැබයි ඒවා නීතතියට විරුද්ධන්නන් ඒවැනි වෙනම පරීක්ෂණ කරලා ඒවට අදාලා දනුවදීම ගැන කටුවක් නෑ. හැබැයි මේ පාස්කු පහරේ විශේෂම. කාවින්ද ජයවද්‍යන මන්තල්තුමා ආරම්මි දළම ද මේ ප්‍රශනය පිළිබඳ දිගින් දිකට පාලිමේතුවය කතා කලා ොකද ඒතුමා නිහෝජනය කරන ප්‍රදේශයේ ජනතාවට විශේෂයෙන් බලපානකාරණයක් ිසා අසාධාරුණ අය වෙනුවෙන් සාධාරණය ඉටු කරලීමේදී සාධාරන මධ්‍යස්ට අපක්ෂපාති ිනිමිදභෙන්ජතුව ඒ පරික්ෂණ කටයුතු කිරින් වැදගත් ඇැ කොයිම වෙලාවකත් පාලිමේතු තේරීම් කාරගක භාන දැමීමත් කිසිම තේරුමක් නෑමකද කලු ත එම තේරින් කාර ස්භක්තැම්ම සමාට මේ කාරයෙන්ට වග කියන්න ඕනා අයත් තේරින්කාරක සභාවේ පුටුවල වාඩි වෙලා ඉන්නවා. නිකන් ලොකු මුදල් ප්‍රමාණයක් නාස්ති කිරීමක් වටිනා කාලයක් නාස්ති කිරීම. ඒනිසා මේකට ජාතියන්තර සහයද ලබා ගෙන. මේ කාරණය අරමුණමොකද්ද මේක මහමලකරුව කවුද මේකට සම්බන්ඳ වනු අයයි කවු්ද, මේ පිළිබඳව සම්පූර්ණ පරීක්ෂණයක් කරලා රටේ කාරණය හෙළි දරව කරලා. සාධාරන්‍ය ක්ුණු ඇවෙනුවේ යම් සාධානැක්කිහිටු කිරීම අනිවාරයෙන් සිදුුවී යුතුවය එකන මතේ පුරවැස්සේ කැටියට අපිත් තින්න. ඒතක ම සනකන කාර්ම විශ්වාසපගේ ගෝජන සම්බන්ධය බතු මාල පක්ෂ විතර මත කොහොමද තීරණ කරන්තියෙනවද. ඇතනම පක්ෂය කැඩට තාම මේ පිළිබඳව ීන්දුවක් ගත්තේ නෑ. අපේක්ෂා කරනො හෙට දවල්ලින් පස්සේ. පිබවා ච කල තුමාල පක් සහ පපතිවර ර්ග ක නමේ මතිවරව නස්ව න කියලා ප්‍රශ්නශ දන නෑ කියලා දොන් ියන්ගි තීරනවා හරියනම් ආණ්ඩුවට සහය දක්වයිද වගේ අදහස. එකනම් මට ස්තරෝම කියන්න වැැහැ මදුෂාන්කිසේ නමුත් කාරන සීල්ු දෙනත් එක්ක කරුණු සාකච්ඡා කල තමයි මේකාරණය කිිළිබඳව අවසාන තිීන්දුවකටෙන්නේ හැබයිති මදුුෂාන් නිස්්වාස බංගේකදී. ඇෙම මන්්‍රවර අත ස්සල ප කාශ කර චන්දයේ මත තමයි විශවාස න්ගේ දිනද නට ගර. අද පාලි මේන්තු තුළ බහුතර බලයෙති ෙන්නේ ශ්‍ර ලංකාක පෝජා පෙරමට. නි ්‍රී ලංකා පොයෝජන පෙරමුණේ මන්ත්‍රීවරු ගන්න තීන්දුව මත තමයි මේ පිළිබඳව තීන්දුවේෙන් හ මගේල සාමාන්‍යයෙන් එවැනි නිසා. අර සමාට සමි ජන බලවේගය පට තුළ පිළිබඳවෝ මතයක් ඇතිකිරීම සහ පිරුද්ධත්වය පෙන්නීම උක්‍රමයක් හැටියට මේ විශ්වාස ගේ ගෙනෙන්නට ඇති. හැබැ ඉතිං අර පාර්ලිමේන්තුූ තුළ අති බහුතරයක් මන්ත්‍රීදුර සංඛ්‍යාවක්තියන අයගේ සහයෝගයේ තියෙනකොට ජෑග්‍රහණ පිළිබඳඉති ආරම්භෙදම පොඩි සැකයක් අවිශ්වාසයක් තියෙනවා ඒ මොකදාද මේ අලුත්න් සමානුපාතික නියෝජන චන්දකමය තුළ මදුෂාන් එලිය ඉන්න ජනතාව කතිරේ තුළින් ගහන ප්‍රතිඵලය ඒ විදිහටම පාලිමේන්තු තුළ අන්න බෙදල හතල ගන්නකොට නිරුපණය වෙන්නෙත් නෑ ඒ වගේම පාර්ලිමේන්තුවේ බහුතර බලයක් තිේෙන අය කණ්ඩායමක් හැටියට චන්දය පාවිිච්චි කිරීමට ොකද අපේ සමන්රත්න අප්‍රේ මාත්ම දන්නවාතුමා අප සමවිපතම මිත්‍රෙක් අපට එයා බදගමේ එතුමා දන්නවා ජනති පරි තුමාට තැන් ඕනම වෙලාවක පාර්ලිමේන්තු විසරලන් පුොළ ගී සැරේද තුමා ඟට කිහිල්ල කාණඩේ ඔය පිළිබඳෝ තියන වගන්තිය ඉවත් කරන්න කිහිවතුමට. එතු හිනාවෙලා කිවා ඔයගොල් ඔක්කෝම ඇවිල්ලා. බුලද්දීල මැදල මට කිව්වත් මම නීමත ගලට කලින් පාලිමිහිතු විසරුවන්නේ නෑ කියලා කියලා ඒ ප්‍රස්ට රජ උත්තරයක් නොදී වැ එතුමා කෙවිටක් හැටියට ඒ බලය හම්ම තියාගත්ත අදත් අදත් ශ්‍රීලංක පයෝජන පෙරමුණය දන්නවා ඔය අයගින් දැනකමගේ මන්තුමිය මාතකකෙන් නැතුව ඇති දැවතුම ජාති කර ස්තුයි. නමුත් ඉන්න බෞතරයකට ඉළඟවතා විල්ලොත් අත්වන ප්‍රතිඵලය ගැන යම් පැටහිමක් තියෙනුවෙන් නිසා. ජනාජිපත්තුමා අරවගේ දෙයක් කලොත් අවසන්න කලොත් තමන්ටත්වන ඉරනම ගැන දන්න නිසායිති. ඒ අය මෙ වනි හැම අවස්ථාවකදම මේ වෙනුවෙන් තමන්ගේ හරුද සාාතිකය කුමක්කිීවත්. අමත්තේවරෑ වෙන චන්දය පාවිච්චි කරයි කියලා මම විශවාස කර අස මිටන සබතු දන පර තු මතර තුර තරක ෙක් ොතු මද පාස්බා ක්‍රමය දැන්නේ කහෙම බතුමාරගේ සටන් පරත් ෙමට හිල්ල ම චන්දක්නු. නැන මේ පලස්බා ඇතනම කැන හදිසියම උඩට ගත්ේ අප ගරු ජනාදිව ඇතුමා ඇතන එතුමා මේ ගනකො රටතුල ඇත්තට මාවනෑ මදුජාන් කවරුව පලාාසබාවක් කිල්ලු වනෑ මේ කාලි. කමදකිනි පලස්සව ආරම්භ කරපු අසුහතේදත් මෙරටෙමිනිසු පලස්බාවක් කිල්ලුවන. ජය ජයවතන හත්‍ය අර ජනවාහර්ක ප්‍රශ්නයක් කියලා උතුරුනැගේ ඉරයි ලංකාවේ හැම පලාත්තුවලටමයි පලස්බා දුන්න. එදත් රටේහෙම මත අඇතිබුන් නෑ. අදත් අපේ ගර ජනාතිපත්තුම පලස්භා ඇන කතා කරන මහොතේදත් කටේ හෙම ඉල්ලීමක් නෑ. නමුත් එතුමායි ඉතින් දුරදක්න නුවනෙන් ුද දේශපාරනක්චය කැටියට. ලබ අවුද ඔක්තෝ පර වනකොට ජනාතිපතිබරනයක තැබියුතු නිසා. පිළිබඳවත් බල තුමා අමයිකැකු එතුමාට මංහිතන විදියට පොළොවෙතියක් ජටාවැටගම් පේනව හොලොක උදේශපානක්්්‍යය පාරිමිතුුල් සිටින ඒනිසා සමහට එතුමා ඉතින් බලන්න ඇති ඊළංඟ ජනාාතිපතිවරනයක් කාවොත් සිංහල අපේක්ෂකෝ කීප දෙනෙක් තරගයට ඒ ඒ අතර චන්ද බෙදෙයි එතුමාගේ මේක තුල මරං හිතරෝ. මගේ දේශවාාලන ඒට කොට තුරන හහිට චදටියයක් පඩිපුරගත් ෙනනට ජයක්‍රණයක් අත්වේ කියලා හමදා අපේ සමරත් පිත්ම ඒතුමායි මීතනවත් දන්න නිසා සමාරවිට මේ පලස්වවා ගැන කතාක් හැබයි යහපත් අරමුණකි. හොඳ චේතනාව කින්නම් මේ දේතුමා කරන්නේ? ම මන්්‍ය පලස බ ක්‍රමට එකෙක්ෙනෙක් මුගෝමගේ දේස්පාන ජීවිත දිග කරලත්ව ම පල ප පොලස් බරතලස ඉඩම්බරතලන කරත්දී බොෝ අය කියන දෙත්තම යෝකම උතුරයා විතරක්නෙයි දකුණේ අයත් පලාස්බහාවලට ඉල්න්න දක් කියල ඇත්ත බොතුම අෞුදු ප ඔ විෂේ හ හිටිය. ඔය විශේ මදෂාන් බෝම සංකයන්න විඩම්සා පොලිස්. හැබයිද මේ වෙන විටත් මදෂාන් පොලිස් බලතල පලස්ව භහවට දෙනක පාර්ලිමේතුව සම්මත කල තිය. එදා සුනමස අනුවේ. ක එක දරන පලාාත් පොලිස් කොමිසන් සබහ පනත පාර්ිමෙන්න්වය සම්මතයි. පොඩි බියතරේ ගැක්තියි නොදාලා මෙම පනත ක්‍රියාත්මක වන දිනය අතිකරු ජනාධපහිතුමා විසින් ගැසට් පත්‍රය පලකරන දිනයකින් ප්‍රකාශයට පත් කළ යුත්තේ හෙට දමසවස්තමාර ජනාතිපත්තුමාට හිතුනො ඒ දිනේ ගැසට කරන්න එත නිදල බල කලායි පාර්ිමෙන්න්ටතුව හන්න දෙ නෑ. ම් පිබ සක ැ හැයි ඉඩම් පිබඳ අපේරටేේ අවසාන ීදු ීර ග ජනති පත්තු. එය තයි ඉසර බල ජනතිපති. නි හැයිති ප ඉම් කොසන් සභාවමහරිසද යම් සාధ ඉදම් ැ න ඉම් පළිබඳුව ඉම් පිළිබධ आඥාපනත ඉම් සංවර් නා පනත ඒෙකතමයි බඩ ප්‍රබලలో ක්‍රියాමකය. තියනිසා පළ සභාව ඉඩං वाලට නම් ලොකු ගැටලුවක් එන හැබ පොලස් පල තැ තුළ නම් මොකද යම් ගැටලුවක් තියනවා. තිය නිසා මංහි දැන්නෑ ජන අතිපත්තුමා ඒදේ කලාවී කියලා. බොම සුති අප හවසන් අවස්ථාවන නෙවනට කලින් කෙටි රමක් බාගෙනවා. නතතුර රත ල ජවිදය පන සංවාදය සමගින් සංවධත්ම ට අස නවස්තාව වන සංචාරක කටයුතු පිළිබඳ රාජචමතය දෑන ගමගේ මහමේ විත දුරකත නැ තුම අලවුගෙන් ජෙටි ගු ගුණත් මහත්ම යිව ආ ම සමමන මර්ක පස ග මමද ගරු මන්තිතුමය හන්නේ දැන් ඔබතුමිය දැන් මට පෙර ප්‍රකාශ කරා පාස්කරුපහරත ම්पर् ක් කිය. ඒක හේතු ගත තුමා ක වරයා වශ. හිටිය නිසා ආරක්ෂ මතිම वाගින් පැර කිය. නමුත් අ ම හටේ බේදන. අද ම .

ි ඔ ඔතුම වා ුদ්ধ න්ද දු නිසා ම ද බතු තින්න. නමුත් ඔබතුමියගේ පක්යක්ත් ඔබතුමව දැනග අපි ේ නිු চা න්න. නමුත් ඔබතුම ඩු මේ ඔබතු ප කාග ම හ හි. නමුත් ඔබතු මේ දැනගන්න. බතුම න ද න් න්න ැේ ජනත ඔබතුමිය තින්නේ ොකද এවलेි චද දුන්න. කටියන් කෙටිය තුහත්ම ප්‍රශ්න කරු කාල ර ගන්න බතුමේ ද හට යතාව පසේ බලරව මස්ති බොම ස්තූතිය බතුමගේ ප්‍රශ්නක පැහැලි සජබ සම්බන්ධ ප්‍රශ්න නන් දීර් කාලනවසාකච්චා කර සපුතුම උත්තරල ාදය තිබට කාරණන බඩ පත්වනවා අර මෛත්‍රපල සිස හතා ආරක්ෂ මාත්‍යට ඇවිදට ඉන්නකොට ඒ බගකී මයි මේ සෞඛ්‍ය මත්ව ැබග කිය මම. ඇත්තටම මදුෂාන් ඒ පැහැදිි කරන්න ඕන දැම් මේ ශාන් විජෙලලා අපි කරු මන්ත්‍රීතුමා කිග්වා වගේ මෙම මේක තියෙන බයානකම තමයි මන්ත්‍රීතුමා රටක සේනාදිි නායකය රටක නැති වුනොත්. රටේ ජනාධිපති රටක නැතිව වුණ හම මේ ආ්ඩුක වවස්ථාවේම තියෙන දෙයක් තමයි එතුමා මේ රටින් පිට යනවනා රට තියෙන්නේ භයානක තත්වකැයි වෙලාවේ මොකද සේනාදි නායකයාගේ යටත තමයි මේ සියලුදේම පරඳ බවතින එතකොට එතුමා වගකීම තමයි තව කෙනෙකුට මම මේ රටින් පිටගුණහම මේ වගකීම බාරදිීරයන්න හේතුව යම්කිසි වෙලාවක මේ රට ඕනම ඕනම රටකටේ මොහොතෙක් මේ සයිනාදි නායකයා නැතිකොට මේ රටේ රජා මේ රටේ භාරකාරය මේ රටේ ජනාධිපති නැතිකොට රටකට අපිව ඉන්වේට් කරන්න වනත් පුළුවන් අපි මේ රටට ඇතුල්ලලා අපේ රට යටත් විජතයක් බවට පත් කර හැකි ඒ මොතක එතකොට මොකද මේ වගකීම බාරගන කෙනෙක් නෑ මේ වකීම ගන්නම කරනවා නෙම මමකිවවේ්‍ර්‍යාවිතරක් නෙමෙයි ඒ ඒක වරදක්නම් අඩුපාඩුවක් නම් ප්‍රමාධ දෝචක්නං ඒක ඉතිහාසිදලමිටිපු ජනාතිප තුර කලා ්‍යාවිතරක් නෙම මම ඇබැ ඒ ඒ භාරණ දියම හරි කියලමත් තරක් කලා නම මන්ත්‍රමියේ ම කිය ්‍යයාවිතරක් නෙමයි කලින් අයත් මේ දේම කරලාතුව. අද අධීන්න ජනාතිපත්තුත් බාර මේ මේ රට ඇත්තටම අපිට නිදහසදීලා ගිය ගිය මේ ප්‍රිතානි ජාතිකයෝ අදවලනකොට හිතන ඇති අම්මේ අපි ගැල වෙලා ගියා කියන. මේ රටෙන් හැබැයි මේක ගණ්ඩාපු නැතිහින්ද කවුරුහරි අපි මහර්තාමක් මෙතන ඉන්වස්ශ්‍රී නාංකාව හැටියට. හැබැයි මේ වගේ අවස්ථාවකඒකට හැකියාව තියෙනවා. ව්‍ය නම් මොකද මේ බගකීම භාරාරගෙන සේනාදිනායකයා රටේ නැතිවුණ හම මේ වගකීම බාරාරගන මේක බේරගන්න මේ මේ බඩය අතරගන්න අවරුත් ැති වෙච්චක ම මේ ප්‍රශ්නය ඇති වෙනවා මෙහම ප්‍රශ්නය ඇතිවෙනවා. එතකොට ඒ හින්ද තමයි මම කිව්ව මේ භගකීම බාරදීලා යා යුතුයි දැන් ඒ බගකීම පැහැරහැරිය කලා මංහිතන්න මේ ගොඩරත්න්න මේ මැතිතුමා මන්ටදැන් මේ ආපු ප්‍රශ්නය මම මේකයි සෞක්‍ය ඇමති තුමාාවයි සමකරන්න බෑ. අමාත්‍යවරය කියන්නේ එක අංශයක් භාරව ඉන්න කෙනෙක්. ජනාධිපති තුමා කියන රටේ සේනාදිනායකය සහ රටේ මුලු රටක්ම භාරව ඉන්න කෙනෙක් මේ රට භාරකාරය. එතකොට මේ වගකීමයි මේ වගකීමයි දෙකක්. එතකොට අමාත්‍ය තුමා මේ වගකීම. අත්‍ය තුමාට ගැලවෙන්ඩ බෑ සෞඛ්‍යමති තුමාට ගැලවෙඩ බෑ මේ මම දන්නෑ මම දැක්කනෑ මම ඕ ගැන හොයි්ුවේ නෑ කියලා කියන්න බෑ. මම එතන නෑ. මම එතුමාව ම මේ කියන්න එතුමාට මේක කිසිමද මේ බර මේ භගකීමක් නැහැ කියලා. අනනි වාර්රය මැවති තුමාට වක්ක මත් තියෙන. මොකද අනිත් එක තමයි මේ රටේ අපි කතා කරන බාල ෞශෂ්‍යත කියලා. බාල අවෂද කියන ඩෙෆිනිිෂන් එක මොකක්ද දැම් මෙතුමා වෛද්‍යවරයෙක් අපි වැරුකාවින්න මන්ත්‍රතුමා. බාලවෞෂද කියනෙ ඩෙෆිනිශන් එකමොක්ද. අපි කොහොමද බාලා අෞෂදයක් කියලා හැමනාාගන්න ඕරම දෙයක්. අවෂදයක් හදද්දී අෞෂදයක ප්‍රමිතියක්ත් තියෙනවා. පැනඩෝල් පෙත්තේ පවා තියෙනවා දාන්න ඕන පසන්ටේජ්ජ එකක්. මේ මේක යන එන්සයි මේකේ මේක පසට එජ්ජකක් තියෙන ම හිතන්නේ මෙතුමා වෛද්‍යවරයෙක් ැටියට මා මං කියනද පිළිගනි ඕන මෞෂදයක තියෙන් ඕන ප්‍රමිතියක් තියෙන මේකට මෙච්චර පසටේජ්ජ එකක් මේ පැනඩොල් පෙත්ත තියෙන් දෝනනි මේ මේ පරිසිටු මාෝල්න එකක තියෙන් දෝන මෙන්න මේ ටිකේ තියෙන් දෝන කියලා ඒක තමයි පමිතිය දැන් ඒ ප්‍රමිතියෙන් අඩුවක් නම් අන්නේ අඩුවදි තමයි මේක බාලවෙන්නේ. මෙන්න මේ අඩුවයි බාලවෙන්නේ. එතකොට මේක ටෙස් කරන්්ඩ තමයි අප රටේ ලැබ්ස් තියෙන්නේ. ඔය එන්නම් මාරක වගේ දේවල් තියෙන්නේ මෙන්න මේ ගේන ඩ්‍රග්ස් මේ රටට ටෙස් කරන්ඩ ඕනේ. අපි මේ හැමෝම දෙන නිකන් දුන්න පලියට ඕනම කුණුගඩක් ගන්න රටක් බවට පත්වෙච්ච හින්ද තමයි. අපේ රටට මේ සත් තත්වය හද උදාවෙලා තියන්නේ. අපි දෙන නිකන් දෙනවනම් අර කියනාවගේ නිකන් දුන්න අපිට දෙමල පත්තරෙත් අපි අරගෙන කියවුණ. හොකද නිකල් න්‍යයාම්ග වෙන්නේ එතකොට බාල කියනදේ අපි 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 මේකේ බාල කියනදේ අපි ඩිෆයින් කරන්නේ අන්නේටෙස් එකක් තුළි එතකොට අද වෙනතුර එහෙම දෙයක් වෙලා තියෙනවා අද රට තුන අන්නේ එකයි අපි හොයන් ඕෝන බාලාවක්ෂද කියන එක අපි කෝම ඉතාමත් වැදගත් දැම් මේ බාල අෞෂද වලට කියන්නේ සබ්ස්ටෑන්ඩ ්‍රගස් යක තමයි ඩෙෆිනිීෂන් එක හරිද එතකොට මේ බලන්න හොඳද? ල්ට රචි කල්ට නැස්ටෙක් ෝ එෙම් මාර්රයට ලියනවා විසි එක්වනිද ජූනි මාසය දෙදා විසිටන රජන් රික් පෙස්ට විහෝල් සබස්ට පොෆෝ හරි ඒ ඇත්තටම ෂ ඒක තමයි ඉන්නමාරගෙන් ටෙස් කරලර හඒඒ අවයාාාවන අධිකාරයේ සබහපතිවරයාගේ මේ මාධ්‍ය ප්‍රකාශනය හ මේ අවෂසද යාමන අධිකාරරි මාර්ධි ප්‍රකාශය. එතකොට ඒක තියෙනවා මෙම අවෂදය භාවිතයෙන් පේරාධනය ශික්ෂණ රෝහලයේ වාර්තා වූ මාතෘු ලම මරණ හේතුවෙන් අදාළ අවෂදය රසානාගාර පරීක්ෂණයට යොමු කරන ලදී. මේ රසානාකර පීක්ෂණය අසමත් වීඇත. හරි එතකොට එක වැරදි නතකොට ඒ කියන්නන්නේ එන්නේ මාර්ක රදක්න දති නතකටම ඒ ැන අපි ටෙස් කරපු තැනයි වැරදි එහ නම්. මෙතනයි වැරද තියන් ඒකයි මම්ම මේ පෙන්න අන්ට හදන්නේ. එතකොට මේක වැරදිී නම් අපි අපිට බැහ මේ ගොල හරියටක ටෙස් කරන්න මේක මාකටක කරාන්න බෑ මේ ස්පිතාාවලට දෙන්න බෑ මේ මිනිසුන්ට පාවිචි කරන්න බෑ මොකද මේක බෑන් කන්න ඕන හමක් ස්ට්‍රේටවයි ඒක යන ඒ ොහොතෙම බෑන් කරන්න ඕන මේක ප්‍රමිතියන් තොරයි මේක බාලෞෂදයක් අන්න තරන දි තමයි බාලාෞෂද වෙන්නේ. එතකොට අන්න ඒක තමයි කියන්න එත්ත කොට හැමතිවරයාගේ අන්න එතර තමයි වකීමේ. ඇමතිතුමාග වගකීමන්නේ තමන් යට තිෙතින ආයතන තික්කපාලනය කිරීම. එතකොට මේ ටික වෙලා නැත්තම් එහෙනම් ඒ කොටස ඒ වගකීමේ කොටසක් අමතිවරයා බාරගත යුතු ඒකයි මම මම වුනක් කියන්නේ මේ කියන කතාවේ සෞඛ්‍ය අමාත්‍යන්සේ තුළ විශාල අර්බුදයක් තියෙනවා. හැබැයි ඒ අර්බුදය ඇමතුමා ඇමතිවර්රයාටම පමණක් අපිට ඇගිලි දිකරන්න බෑ මෙතන්ට හෙත කෙහෙලිය රපු කල්ලනෙමි ඕ ගොන ඔලු ගෙඩිය අක්කාවත්. අපිට මේ තිකට මුහුණ දෙන්ඩ වෙනවා මයි මෙන්න මේ සිිස්තම් එක අපි හදාගත්තෙන නත්තා. ඒ අයිමං කියන්න. මේ බිම්මට්ටමෙන් ගන සිස්ටම් එක හැදෙන්ඩුව මේ සිිස්තටම් එකයි වෙනස් වඩුව. මතිව වර ව වෙන ු කියනක වෙනස් වෙන්නෙ නෑ මේ ිස්ටම් එක මෙහෙමනං, මේ ගොල්ලො කරප්නම්, මේ ගොල්ලො දූසිතයි නම්, මෙන්න මේ සිිස්ටම් එක වෙනස් වඩන්න ඕනම තැනක ම කියන සෞඛ්‍ය මාත්‍යන්ශය පමණක් නෙමි. අපි සෑආර්තනය එක මගේ සංචාරකා මාත්‍යන්ශේත් දූෂන තියනම්. ඒහින් ඒක නැතියන් නෑ ඒ ඒ වැඩිදුරයන්ඩෝ නෑ අපේ ප්‍රමෝෂන් බියුරෝක මේ ය පෙරේද වෙච්චදේ මටම වෙච්චදේ මම් මේ කියන්න මම් මේක මාධ්‍යයට කියන මමයි කියරාව. අද හේතුව තමයි ම වර්ල් ්‍රවල් ලෝජ් කියලක් මේ රටට ගේන්න දෙසෙම්බර් මාසේ පස්තිවුනා බොල් ට්‍රවල් ලෙෝජ් කියන ලෝකේ තියෙන විශාලතම සංචාරකමත් සංචාර්ක ව්‍යාපාරයට කරන්න පුළුවන් ඉහල්ලම්මදයක්. ඒ කියන්නේ ලෝකයේ රටවල් එකසිය දාහතක් මේ ලංකාවට ගේන්න දෙසැම්බර් මාසි. ඉන්ටර්නෂනල් මාධ්‍ය දෙසීය මේ කාවරණය කරනවා. එක රෑකන් මේ රට හරිද ලෝකේසිය දාහතක රටවල් ප්‍රමෝට් වෙනවා සහ ට ෝපරටස්ල ට්‍රවලේ ජන්ස්ල බුලු ලෝකසිය දාහතක් මේ රටේවිල්ලා ප්‍රමෝට් වෙන්ඩ නමුත් අපේ ප්‍රමෝෂන් බියුරෝය එකේ ඉන්න මන්දන්න කොටලුව සෙට්ටකක්ද දානතියෙන්න කියලා මේ බෝඩ් එකේ. මුල බෝඩ් එකක ැක්කර්ඩෝන. හේතුව මේකට මම එකෆී එක ඉල්ලුවේ. ඒ තමයි ෆරංචයිස් ී එක. ඒ ්‍රන්චයිස්ී එක පමණයි ම ඉල්ලුවේ මොකද ඉතුරටි කොක්කෝම කරන්න ස්පොන්සස් ොයා ගත්තා. මේකට හෝටල්ද සියලු දෙන ොන්සශිප්ොට ඇවිල්ල ලැස්ති වනා ස්ොන්ස කරන්න වෙන්ට් එක මේ ලංකාර නමුත් මොකද ප්‍රෝෂන් බියුරෝය එකෙන් කරේ සංචාර මාත්‍යන්සේ. ම ඉල්ලුවේ මිියන හතලිස් පහයි මේ ගොලු මිලියන අසු හතරක් දැම්ම මේ බෝඩ් එකකට මේ බෝඩ් පේ පරකට. දැ මම ප්‍රශ්න කරේ ඇයි මිලියනසූ හතරක්. ඔබතු මේ ඇමුත්මට කිව ැද හරි ඇමති තුමා මේ දවසලා සදීි පත්තේ ඉ හිද එතුමා මං හිතන්න මේක මදිිහත් පෙන්න්න පුලුවන්කමත් තිබුණ කියලා ගේ පව පල තුරටනොට තුමට පවරන්න හමවකින් පරන්නේ. ට හරි අවාසනවන්ත තත්වයක් ඒ අතර තියන්නේ රජවත බරපතල කාරන දැම සංචාර්ක කර්මාන්තයෙන් අප දැන් විල්ලක්ක දීල යන ත න්න න න දොල උපයදන ප්‍රධාන මාර්ග තුර මාත්‍යවර යම්කි අසනේපතත්තකින් ඉන්නවා ොට ද ද කවදර වඩ න මම මගේ මට බාරදීලතියනේ රාජකාරය කරේ ගරු ජනාති පිතිතුම. ඒ රාජකාරය මන් මගේ රජකාරය කරග යනවා ඒ ගකීම මම් බාරගන මංකරගන යනවා රතියන රජකාරයක් දී තින වකීම ම කළ යුතුදේ කරගන යනවා. නමුත් ඇමතිතුමා රටයන මොහතක කිසිම දවසක මට වකීම බාරදිී ලගිහිලනෑ. ඒක මං එලි පිටම කිසිම වයයක් නතුවගේන මේ මොකද එකතම ඇත්ත එක වෙලා නෑ. නමුත් ඒ කියල මං මගේ වගගේහිම පහර හරලා නෑ ස රාජය මතිතුමී හැටියට. එතකොට මේ ප්‍රමෝෂන් බියවල එකෙන් ඊට පස්සේ මේ මොකද කරේ ගොල් ගොලම් බෝඩ් පේ පර දාලා මේක ඩික්ලයින් කර. මට මේකට හේතුව ඉල්ලවා මම මට ලිකිතව මේකට හේතුව දෙන්න ඇයි මේක ඩික්ලයින් කරේ ඇයි මේක බ්ෙක්ර කිය බෝඩ්රන්න ක ඔය බෝඩ් එක පත් කර තියන ඇමතුම ඒ ඒ ගොල වත් කරගත බෝඩ්ඩුව ඒොල හැ ඇ තුයි යටතේ තමයි ඔය ආයතන සියල්ලක්ම තියෙන ට අතන කොද දල ට විසියට අ දාල පරාජ්‍යමාත්‍ය තුරේ දර නොබන ති යතනව කියන්නබ . ඒන්න උත්හගන්න කොට ඒක තමයි නමුත් මෙතන අවාසනාවන්ත තත්ත්වයක් ඇැවිලතින් හේතුව තමයි සමහල නිලධාරින් ඇමතිතුවාල අතර ප්‍රශ්න ඇති කරනවා ට තු නරිද මේ ප්‍රශ්න ඇකිරීම තුළ තමයි මේ කැබිට ඇමතිතහා රාජය ඇමති අතර මේ පශ්යයක් ඇතිවෙලා තියෙන්න්නේ. එතකොට මේ ගොලන්ට ලේසි මේ වැඩකරගෙන මේ දූෂණ කරගෙන යන්ද. මම කියනව සංචාර ගමාත්‍යන්ශයේ මහා දූෂණ ගොඩක් වෙනවා වෙන් නෑහිනමින්. ෙනවා මම දැන් කෝපයිකට ැඳවන්න කියලා තියෙනවා මට දැනග්ඩෝන මොකද මේක වුණේ කියලා. මොකද මේ වෙන්න කියලා දැනගණ්ඩව වශය. එතකොට මේක ඩික්ලයින් කරපු හේතුවමට දුන්නා. හේතුව තමයි මේ ගොල දිස් තීරණය කරලා තියෙනවල මේ ආරෝ අයික් නැ කියලා කිය යද ෆටබොල් මැච්චට මීගමේ. හ ඒක ඒකට වියදකරපු සල්ලි ආයි ආරෝ අයි එකක් නැහැ කියලා මේකේ රිටර්න ඉන්වස්මට එකක්. මම දන්නේ රාජ්‍ය ආයතන බිස්නස් කරන්නේ නැත බිනස් කර කරන්නට මේ රාජායතන ඒ රිටර්න ඉවස්මටල් ලන්න රාජ්‍යා යතන. ඒකට තමයි ප්‍රමෝෂන් කියලති න්න ප්‍රමෝෂන් බියවරෝ එකෙන් තමයි රටක් ප්‍රමෝට් කරන්නේ ඔය රෝජ්ෂෝස්තියන්නේ අනිතරටවල්වලට ප්‍රමෝෂන් වලට යන්නන්නේ වමTVබ අරවා මේවඒවට යන්නේ. එතකොට මේෙදී මොකක්ද හොය නාරෝය එකක. රටවල් එකසිය දාහතක් රංකාවට එනවන. මාධ්‍ය දෙශීයක් මේ රටට එනවන ඉන්ටර්නශනල්. මීට වැඩිය ප්‍රෝෂන් එකක් හොහෙද තියෙන කියන්නක මේ රට තුළ. මීට වැඩිය ප්‍රමෝට් කරන්න පුළුවන්ද ලංකාව අපිට රටවල් එකසිය දහතකට මටය අන්න්න පුළුවන්ද. පමෝ් ප්‍රමෝෂන් කරන්න එතකොට මිලියන හ රිස් පහදයන්න එකසේ දාාහතකට ගිය. රෝජ් ෂෝහරි මොහරි ප්‍රමෝෂන් කරන්න. කොච්ර මිලියන ගානක් කියන. ්‍රෝ කරන්න ඒක තමයි කිය එත්තොට කොතලද මේක වැරදි වෙලා තියනෙන නිලදාාරිටික තමයි මේක කන්න මේ රට ගොඩක් මේ රටේ ඉන්න මේ සෞ්‍ය ස ස්ප්‍රේටත් වෙලා යන එක තමයි. සෞ්‍ය සේ ස්්‍රේට මට කියන්න කනගාටය මම කෝපයක එක්සාමාජිකයක් කෝපායකට අපි ැදවනවා න ර සබ හෙටියට රට රාජාත තිසි ගනත්තින අපි පුළුවන් තරන් අපි කැදවනවා පාලි තට කෝපායි. මේ කෝපකට එන සමහරක් ආයතන ගැනක් අපි මේ ප්‍රශ්න අහනකොට මේ රට මෙතන තියෙනවා කියන එක මදුෂාන්, අපි හරිම වාසනාවන් සතුටෝ සතුට ඩ ෝනේ. ඇත්තනම සතුටු වෙන්න ඕනේ ඒ තරම් කල කිරීමක් එනවා මොකද මේ වට උත්තර නැත. ඉතින් මේ වගේ තත්ත්වයක් තියෙන රටත්. හරිද අපි මේ ඔලු ගෙඩියක් එහෙට මෙහෙට කර කියලා ඔලු ගෙඩිටික මාඩු කරා කියලා දැන් අපි අටවෙනි ජනාධිපති වෙයිඉන්නේ. ඇැන් අපේ රට ඉන මේ රනිල් වික්‍රන්සිගේ ැන මේ අටවිනි ජනාධිපතිි විදායික මේ රට තුළ. අපි මේ අටවිනි ජනාධපති තුමාට වෙනකොට එනකොට රට බංකලොත් මේ ලංකාව. ඇයි මේ කොහොමද මේක වුනේ එතකොට මොකක්ද කොහේ දිදාපිට වැරදිලා තියෙන්නේ මේ කතමයි වෙලාව. පිදක්රගලය අපි දැක් හිටපු ජාධීපති කෙනෙ ටර්ම එක වර කරගන්න බැරිුව මද දාලා යන්න ද වුුණන රට නත වරගල කර මේ පාරට බැස්ස. එතකොට රට හිටපු ජාධීපති කෙනෙකුට රට දාල යන්න සිද්ධ වන. තව කෙනෙකුට බාරග්ඩ වුණා මං සතුරුවන ඇතටම රනිල් වික්‍රමසිංහ වගේ දේශපාලය ප්‍රබීන හොඳ මොලයක් තියෙන මේ ඇත්තටම ජාතියන්තරත් එක සබඳතා තියෙන කෙනෙක්. මේ රට ඒ මොතේ බාරගත්තය ගැන මොකදේ ොහොතේ එතුමා මේ භාරගත්තේ නැත්තම් රට අද අද මේ ගියවුරද් දෙට වැඩිය සාපේක්ෂවාද අපි බැලුවොත්ත එහෙම ලංකාව අපි ඉන්න ඇත්තරම ඉහළ සැනක අපි අවසන්න අපිේ ඒ ත්තක හිටියේ. නමුත් මේ කය වෙලාේ එතුමා හරි භාරගත්තේ නැත්තං මේ රට අපේ මේ රටේ ජනතාවට මොකක් වෙයිදි කියලා අපට හිතා ගණ්ඩවත් බෑ අද මේ රට කොහේද තියෙන කියෙන. මොකද ඒ තිබ්බ ඒ තත්ත එත්ත එක් ඒ පරිෂ රඇත්ත එක්. තින් ඒකහින්ද අපි ඒතුමාට මොනවකලත් මේ රට මෙතන්ට ගෙනාවට අපි විතාාල වශෙන් ස්තුූ තිවන්ත වෙන්නව නද පෝලින්ටින මොනවකල පෑවිසි අතරම අපිට අද කරටක තියෙනවා. අපි වැඩියෙන් ගවන්න පුළුවන්. නමුත් පෑවිසි අතරම සර්විිෂක දීලා තියවා. ඉතින් ඒකහින්ද මේ මගේ දේවතමයි වැදගත් අදායිම් එ එකක ැත්තියන අපි අද පනක් පාස්කරගත් පාලිමින්තු තුළු ඒ අ්‍ය වශ පනතක් අයිය එකක මොකදේ යිය ක ැේ කකාේ. බන ද නක බාද න අපි මේ පනත පස්කර කියල ොකදපිටද ඒ මුදල ලබන්න ීර මුදල් ලබාගණ්ඩෝන. ඉතින් ඒගේ දේවල් අප මෙතුමාති යටත කෙරීගෙන යනවා. ඉතින් මේ අද මේ ගේන විශ්වාස බංගේ ගැන කතා කරනවානම් මම කියන්නේ මේ සෑම කෙනෙක්ම මේ ඉන්න හැමෙනම හරි පිරිසදුයි අද් දෙක පිරිසදයි මෙහමයි කියලා නෑ. අපි සියලු දෙනාම අපේ වගකී මොකක්දි කියල දැනගණ්ඩුවන. ඇමතිවරක් පත් කරන්නේ. ඇත්තනම ජයාජාවදන මැතිතුමා කාලෙ කරේ ඇමතිවරු පත්කරේ අමති කෙනෙක් නෙමෙයි වැඩපිළිවෙලක් දුන්නේ සියලුම දෙන දැන් ගාමලි දිසානායක මැතිතුමාට දුන්න මහවැලි වැඩ පිවෙල එතකොට ඒ වැඩ පිළිවෙලවල් ඒ වැඩ පිළිවල්වෙ ටික කරගනයන්න්න තමයි ඇමතිකමත් දෙන්නේ. ඒ වගකීම බාර ගණ්ඩුන් ඒ සියලෝදේ හොලබලන අනිත්්‍යක මන් කියන කනගාට විහරිම මේ මදශන් එක මනුෂ්‍යයකුට ගන්න පුළුවන් ප්‍රමාණයක් තියවා. හ කැමතිවරුන්ට ඇ අමාත්‍යංස තුන හ තුනක් තියෙනවා. දෙකක් තියෙනවා. එතකොට මේ අමාත්‍යංශ වල ආයතන කියීයක් තියවා දෙක අමාත්‍යංශක. එකක්ක මනුස්සයකුට තියෙන පැවිසි හතරයි. ඒ පැයිවිසියහතර තමන්ට තියනවා පවල් ජීවිතයක් තියෙනවා. තමන්ට දරල්ල ඉන්න තමගත් තියනවා පුද්ගලිකදේ ල්වට අන්ඩ ට ැන් තියෙනවා. මේ පැවිෂ රඩිය ගන්ඩ තියෙනවා. එතකොට මේ පැවි හතර කොහොමදාප මේ අමාත්‍යන්ස පත නිස් ගාන පනස්ගාන බලාගන්න. යන්ස දුනා හතරක දේවල් බලාගන්න කෝමද. එම කරන්ඩ අමාරුවයි මනුෂයකුට. එතකොට ප්‍රක් කෙරණකොට එකක් කඩා වැටිද. මේ පත් අආතටි ගලනරේ පත් අතටි කඩා වැටිලා. එතකොට ඒ නිලධහරට ඕනඕනු දිරිරතම නිදිධරිරෙන කර. මේ රට මේ සිිස්තම් එක වෙනස් වඩෝනේ මේ රටේ මේ රාජ්‍ය සේවේ නියලී ඉන්න සමහර මම කියන්න හැම නිලධාරයාම වර්දී කියලා. හැම නිලධාරයාම දෂිතනය. හො නි ධරරි කොටසකුත් ඉන්නවා මේ රටේ වැඩකර රාජනල ධාරී හැබයි මේ අතරට ඉන්නවා දූෂිත නිලධාරීන් හොරකන් කරණය ධාරීන් හරිද බැරදි තීන්දු තීරණ ගන්න නිය ධාරී ඒ හින්ද මේ රටේ ඉන්න මේ සියලු ජනතවාද දුක්ක ඉන්න වෙලා රක් ඒ ගල ආරක්ෂර දශාලන ය තු ේකටක් කියන්න ොමස් ති අවසන් ට ප්‍රේ න ක් ග. න රබනත ල සජ දේශ පාන සංවාදය සමග ප්‍රවේශ න අවසන් වට අවසන් වට පල ම ස් ාව ්‍රිලක් ක නි දස් පක්ෂේ ේ් ෝප භපති පාර්දිමඇතුන්්‍රේ ශාන් විචඩලාලද සුල්ලමහ. ඇැතෙනමංචයන් දැන් අද මේ විශවාසු බන්ගේ පිළිබඳ පාර්ලිමේන්තුවේ කතා කරනගොට දැක්ක සමාර කතිකයන් විශේෂයම දරුව අමාත්තුමා පෙනුවෙන් කතා කරන කතිකයන් කියනවා එන්නද ගහලා මෙච්චර ප්‍රමාණයට ගැව හැබැයි නැතිවෙලා තියනෙ මෙච්චරගා. බෙද දුන්නා අසාත්ම ඉතාවට පත්වෙලා ඉන්න මේ ගානය එක තමුත් අපි දන්නවා දැන් අපේ ජීවිතයේදී අපට යම් කරුණු සීයක් කරන තැන අනු නමයක් හරි ගෙහිල්ලා එකක් වැරදුනාම අපි ගනෝ අනු නමයක් හරි අපට වැරදුන එකයි කිය. සමාර්ශේෂත්‍රතිය නම් අදෂාන් එහෙම එකක්වත් පරදින පුුවන්කමක් නෑ. සියට සීයම හරියන්නෝ. සෞකඛ්‍ය සේත්‍රය එහෙමේක? අපි දැ කෙනෙකු පරිීක්ෂණ මනවාහරිරනවාන ල් කොල ්‍රෝල් නොහරි වට පරීක්ෂණ සී අත්තියෙන් තැන එකක් වැරදිනාම එමිනිියට ෙදගම් කරන්නකොට සම්පූර්ණම ලොකු අනතුරළුදායක තත්ත්යක් ඒ නිසා සෞ්‍ය සේෂ්‍රය සයට සීයක්ම නිවැරදිියයුතු එකක් නිසා පෙතනි අපි කියන ප්‍රයෝගිකව ඉතිං මමත් කියන ඇතරම සියලු දේටම අමාත්‍යවරයා වග කියය උතුයි කියලා කියන්නට බෑ ැ අමාත්‍යපරයාටත් යම් ලුකු වගකීමක් තිබෙනවා සිය අමාත්‍යන්සේ තුළු අපි දකින ඇතරම බා්ඩාගාරය මුදල් ලබා දීමේ හෝ එහම ගැටුලු මේ මෙතරන තියෙ අවසමන මතන සමරත් මහත්තත්තය දන්නවා අද ඒ ලැබෙන මුදල් ලැබෙනවා. හැබැයි මම දකිනවා මදුෂාන් අමාත්‍යන්සේ තුළ වැඩ කටයුතු කළමනාකරණය කිරීමේදී ලොකු දුර්වලතාවයක් තිය අමත්තැන් සධපාර්ම ය නිසා. ම තුමායි පිබඳව ම්මගකිකීමට අනිමාරයෙන් ලක්වේ නවා තිෙනිසා මම කාලයය මහිතේ කෙසේ නමුත් නැමත වතාව අද බලේ වැරි සටහන්ට සම්බන්ධ වෙලා අපේ තදහස් රටට කියන්නට ඉට ප්‍රස්ථාව ලබාදීම ගැන මදුෂාන්ටත් නිරවා යතනටත් ස්තිවර්ත විමින් නිහන් වෙන බො සති මිලා අස්ථාව ක් ජාත පක්ෂ වෙනුවට්‍රරධි පතිවෘතිය සමති දක්ෂ මර ්‍ර හ මුදුෂාණ ඇතරම අපේ රට ොදන මුදලට සාපේක්ෂ ඉතාම හොඳ සෞ්ඛ්‍ය දර්ශික දින ලට. එනිසම් මම අපේ විපක්ෂයෙන් සහ දේශපාල කණ්ඩායම්මලින් විවිධයගෙන් ඉල්ලනවා ඒ විශ්වාසය නැති කරන්න එපා එක විනාස කරන්න එපා කියලා. ම අපි වැඩලුවොත් මදුෂන් ලංකාවේ මාතෘ මරණ ලක්ෂයකට විසි නම්ය. ඉන්දයා එකසිය තුනයි ඉන්දුනීසියා වසිය ඇත්ත දුනයි. ඒවගේම ළමා මරණ දාහකට හය දැසම හයයි ලංකාව. ඉන්දාව විසියට දැසම හතයි. සින්දුනිිසියා විසිත් දෙකයි. යගේම ආයුපේක්ෂාව ලංකාව හැත්ත හතායි ඉන්දියාව හැත්ත ඇවයි ඉදුනසිියාව හැත්ත දෙකයි. හැව අප අඩුමුදලක් තමයි. ඒ රටවලට සාපේක්ෂව සෞඛ්‍ය සඳහා බයක කරන්න. තිෙසා හොඳ සෞඛ්‍ය දර්ශක යෙන ලටක් පුංචිපුංචි අඩුපාඩුවෙනවා මෙවැනි ආර්ථිකර්බු දෙේකද අප ඉතිහාස කවදාවත් මූුණ නොදීපු මෙවැනි ආර්ථිකාර්පු දෙකදේක බරපතල වෙනවා එක අපිට මහුණ දෙෙන්්ඩෝන එක මූහුණ දෙන්න ජනති පතෙට තරක් කානුඩි රක්බෑ පිපක්ෂේ සිරු දේශාල කටා මකතු වෙන්ඩෝ වගකීම කිය ඒ වගගේීම ස්ට නොකකිරීම පිල්ිබඳු බරපතල් වස්නයක් මෙතිැන තියවා. වැරදි තියනවා එ පෙන්න්නටඕන හැබැත් තලිය කින්ඹුල දකින ආකාරයට වැරදි පෙන්ෙල්ලා සෞඛ්‍ය ශේත්‍රයකෙන ආරක්ෂාව නැතින් නොකල යුතුයි. අද මදු ෂාන් පැය විසි අතර විදුලිය තියනවා අද ජාතන මුල්ල අරම ල ල්ලක කලමනා කරය කරනවා ජාතන මුල්ල අර දුල නායක ලංකාවට ප්‍රංසාා කරන වැටු ර හටක්වා එක් මනිම ගඩෙන ලංකාව කල කියන කිවවා. ලන්කාව ාරිකු ගේ ැති කතා කරලකව ඉතා හඳ මටමින් රට කලමනා කරණය වෙන කිය. අද ක්ෙස්පර්ල් නමුකාගෙනක එක වන්දිදැන් එකඟ වෙලා තියන ංචරර් ව්‍යපෘතිය හො විදිට යනවා ඒවගේම විදේ සය ශක්්තිමත්තයන ොල බිලියන තුනැදස මටක් බොට පත්ලාතිනවා විදේ සංචිතති මේ ආකාරයට අද කනිතල් සේත්‍රය සිනෝපෙක් වගේ යන ඉන්ද අත්යක ගිවිසුම්ගහන සිංගපපුරටික ජානයට කියල්ලා ජාත්‍යන්තර කලමනා කරණය කරගෙන රට ස්සරහට අමින් තියනවා. ක්මනිින්ම නැගිටීන එක ගැන විපක්ෂේ සමහර කණ්ඩායමට බරපල් ප්‍රශ්නයක් තියනවා මොකද ඒකොළොන්ගේ දේශපාල සහින ස බෑකරගන්න හැකියාවක් නැහැ. වර්තමාන ජනාතිපතිවර රට ගොඩගන්න නිසා. ඒක නිසා බහගෙනඉන්න ඇදුම් ඇදගන්න බැරිවිීම පිල්බඳ එකකොළොන් ප්‍රශ්නයක් තියනවා පළත්පාල ැතිවරණඉල්වා හරිගියනෑ මර්ධනය ගැන කතාකර හරිගිය නෑ විපක්ෂේ පටුගාම එකතුළ අ මිනිසු බසන්න හැදවා හරිගියනය ආේ දෙදදාහයි මිල්ලියන විස දෙක් ජනාවන්න ැන ආවිත් දෙදායි. ඒනිසා අන්තිමට භ්‍යක්ෂනායකය කතා කරන උත්සා කරනට පෙටු ගමික හූ කියලා කතාවත් නැවැැත්තුව. තයකනිසා මෙවැනි තත්ත්වයක තමයි විපක්ෂය හැසිරෙන්න්නේ එකිනිසා අපි කරුණ කරලා කිය නක ට ඉස්සරහට යන ගමනේදී එකට එකතු තුලා වැඩ කරන්න කකුලෙන් අඳන්න එපා මේ රට අපි දන්න විත රක්නේ මේ රට ඉතිහාසේ දැවන්තම අර්ුදයට වැටිච්ච අවස්ථාවක් ඉන්දියාව යාජකයව සල්ලිය එකතු කරලා එවපු රටක් මේක. ඒගේ රටක් ගොඩගන්න හමෝන්ගේ වගේම ඒ වගේීම වික්ෂේ විදි රිෂ්ට කරන්නනුකන කාරදමයි අප අවධාරණය කරන්නේ මේ වෙලා සෞඛ්‍ය සේස්පයල්ලෙන තමන්ගේ දශාල සින්හ ස බෑකරගන උත්සා කරන එක වැරදිී කියෙන කාරනයක් අවධාරය කරන. ොබ සතුති ිලාඟගට අවස අවස්ථාවත් සමග චට පලවගේ සහකාරල එකකම් පාර්මතු බන්ත්‍රී වෛද්‍ය කවිින්තචාවර්තර මහත මදෂාන් මම අර මෙතුමා කිව මේ මරණ සිදන්නේ නහකිල ම ඉසල්ල ඩෑන න්තතුම පහැදිි කරන හිටිය. අවෂදය වෙනකොටක පැහැදිලිෝ තියෙනවා මේ සටහනි මෙම අවුෂදය භවිතයෙන් පෙරාධීනය ශික්ෂණ රහල වාර්තා වූ මාත්‍රූ මරණ හේතුවෙන් අදාළ අෞෂදය සම්බන්ධය රසායන එක පරීක්ෂණයට සඳහා ජාතික අවෂධ තත්ත්ව ආරක්ෂක පරීක්ෂණනාගාරය වෙත යමු කරන ලදී මේකින් අසමත් වෙලා තියෙනවා. එතකොට අනිත්තක තමයි පෝෆෝල් එක ුප ත්ත තත්ත්වෙන් බාලයි කියන එක එ අය එතකොට ඊළඟ කාරණය තමයි මේ තියන්නේ මක්ගා පෝෆෝල් එකේ පරීක්ෂණය කරපු රිපෝට්ටක හරිද මේක තත්තෙම් බලයි ෆේල් රිපෝට්ටක්ෙනෙ ෆේල් රිසල්ට් එකක්කාවේ එකක් කියනක නැත්නම් රිපෝට් ඔන් ෆේලිින් සාම්පල් කියන එක පැහැදිලිව සඳහන් වෙලා තියනවා හරි ඊට අමතරව මදූෂාන්ේ දිරිපත් කල යන ්ම් රගේ සහපතිවරට නැත සෝට දිරිපත් කරලා තියනගේ පැහදි ලොතින. ව වි හරි එතකොට හරි මේ ලොකුම ලොකු චෝදනාව මතක තියාගන්න. ඒ තරක් න මේක තවත් තියනවා ප්‍ර floating sedimentසි මේ ඔොයිල් හරිද එක මේ පාවෙන දේවල් තිබුණා තෙල් වගේ දේවල් මේ පාව්නා කල ති නවා මේ මේක මොකක්ද කියන්නේඇයා නැවත සීහ ගන්නකොට හරිද රෙස්පිරටරිඇරස්ටලා තියනවා කියන එකත් ඒවගේ. රැකස්පරි ඩිස්ට්‍රස් රිම්රෝන් එකට දක්වා ික ගිහිල තියෙනවා කියන එකත් මේකේ පැහැදිලිව සඳහන් වෙනවා. සේ නිසා අපි ඉදිරිපත් කරනකොට කරුණුකාරණ සහිතව තමයි ඉදිරිපත් කරන්නේ මේ පැහැදිලිව තොරතුරු තියෙනවා මේ අෞෂදවලින් ඇතිවෙලා තියන තත්ත්ව මේ රටේ රෝගීන්ට මධදූෂාන්. එතකට අපි පැහැදිලිව කියනවා. මේකට මේ ආණ්ඩුවේ ඉන්න නිලධාරීන් සහ ඇමතිවරයා වග කියන්න ඕන. එතවට කවුරඩ කියනවා නං. මේකට වන්න කවර හරය වෙල්ල ප්‍රශ්ිස දන්න බැහැයි කියලා එහමයිතින් සදාාටමේ ප්‍රශ බෑ ැ හම හ හ ප බ ප හ ප බැ කියල සදාකල්ම අතිවරයා දල ප්‍රශ්නික දර මරන ු පි ඔක්කෝොමක ගොඩ මැරිලා. මේ ප්‍රශ්නය රටත් එක්කම අවසන් කරමු කියනක තමයි මේ අයගේ විකල්පය. තියනිසා. අපි ඒවිකල්පෙට සූදා නම් නෑ අපි ගව විකල්පෙතියනවා මේ රට ගොඩගන්න මේ රටේ සෞඛ්‍යශේෂය ගොඩගන්න මේ රටේ රෝගින්ගේ ජීවිත බේරගන්න අපිට වගකීමක්තිනො අපිට සැලැස්මක්ති නෝ අපිට යුතුකමත්ති නො අපි ඒ යුතුකම අනිවාර්ෙන් ස්ට කරනවා ඔබතුමන්ලට පුළුවන් ඕනම උසාාවියකට ඕනම පොලිසියකට ඕනම තැනකට ගිහිල්ලා ඕනම දෙයක් කරන්න. අපිත් මේ රටේ නීති අනුව මේ අයට දඩුවන් දෙනකක්, නීතිය ක්‍රියාත්මක වෙනකන්. මේ රට අයින්සගේ මැරිච මනිසුන්ට ුතුය ස් වනග මේ සටන අපි අත අපි මේ සටනට ඇතුල්වලා තියෙන්නේ මේ රට ගැන කැක්කුමක් තිය නිසා මේක ජාතික ගැටලුවක් මේ ජාතික ගැටලුව විසිඳීම සඳහා අපි මැදිහත් වනවා බොවස්තුෘතියේ අවසන් වටය අවසන් අවස්ථාව සංර්ක කටයුතු පිබතරාජශමතය ැයනකමක මහත්වේ මදුෂාන් අවසන් වශයෙන් මට කියන්න තියෙන්නේ මේ රටේ ඇත්තටම විශාල අර්බෝධයකට මුහුණදීලා වසංගත වලට මුහුණ දීලා බංකොලොත් භාවයටත් මුහුණ දීලා අපි අද ඉන්න තත්ත්වය මේ රට අද ඇවිත්තියෙන තත්වයට ගැන ඇත්තටම නිහතමානීව පුංචි විදිහට මමා ඩම්බර වෙනවා මොකදමං කිව්ව වගේ මේක මහා ඊටත් වැඩි එහාගිය මහා විනාශයක් වඩ තිබුණ රට. එතකොට අපේ ගර ජනාධිපතිතුමා මේ අත්හරන්න තිබන වෙලාවක එතුමාගේ ගෙවල් ගිනි තිබ්බා ඒ වදිහා බලබල හිනාාවනා මම හිතන්නේ මෙහෙ. අපේ විපක්ෂනායකතුමාගේ සහෝදරීම එතන හිටගෙන දැන්වත් යන්ඩ ඒ විඩියෝ සපි දැක්වා දැන් ඇති නේද දැන්වත්දාල යන්ඩ කියලා හෙම කතා කිව්වා මංහිතන්නේ මනුෂ්‍ය හදවතක් තියෙන කෙනෙකුට තවත් කෙනෙක් ජීවත්වෙන ගෙදරක් ගිනි ගනිද්දිී එතැන්ට ඇවිලා හිටගෙන ඒ වගේ දෙයක් කියන්න බෑ. ඉතින් නමුත් ඒකක් සතුටඋනා. එතකට ඒක කියන්නේ ඒ පිටිස්සේ හස්සය එතනින් නිහට අපි කතා නොකරමු අපිට හිතාගන්න පුළුවන්. නමුත් අපේ අපේ ගරු ජනාධිප තිතුමා ඒක දාලා මගේ ගේගිනි තිබා මෙහිම කරා කියලා පැනල ගියනෑ. එතුමා මේ මිලියන විසි දෙකේ වගකීම ගත්තා. අපි ඇත්තට මේක ගෙන සතුටුවේ යුතුයි. මොකදේ ගත්තා විතරක් නෙමෙයි එතුමා අ මෙතුමාට වැඩක් කළ හැකි ජාතියන්තරෙත් එක් කරන්න පුළුවන් වැඩකොට සක් කළ හැකි කියල රටේ ජනාධිපති කෙනෙක් හැටියට වගකීමක් බාරගත හැකි කියන එක අද වෙනකොට ඔප්පු කරලා ඉවර එතු. එතකොට මේක තියෙන ප්‍රශ්නය දැන් අපි බැලුවොත් එහෙම මේ පාස්කු ප්‍රතිබුණ ප්‍රාස්කු ප්‍රහර ගෙන දැන්ගෙනලා තියෙන මේ චනල් 4ෝවා දැන් මේ ඇවිලතියෙන විශ්වාස බංග මට කියන තියෙනෙ මෙච්චරයි. අපි රටක් හැටියට අපි රටේ ජීවත් වෙන මිනිසුම් හැටියට මේ රට අපේ රට හැටියට අපි විසින්ම අපේ රට පාවා දෙනවනම් අපි විසින්ම අපේ රට බාල්දු කරනවනම් අනිත් රටවල් එක්ක ලෝකයට ගිහිල්ලා එහෙම නං අපිට මෙහෙම වෙලා මදි ඇත්තටම මොකද ඒක ලොකළ යුතු දෙයක්. අනිත් රටවල්වල මේ වගේ දේවල් සිද්ධ වඋ හම පිුවවාන් තරම් ඒගොල්ලො රට ඇතුලෙ තියෙන තමන් අබ්බැද ප්‍රශ්නය භ්‍යන්තරෙන්ම විසඳ ගණ්ඩ හදන දෙයක් නමුත් මම කියන්නේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලු දෙනාටම දඩුවන් ලැබිය යුතුයි. ඒක පැහැරහැරීමක් නැත දැබිය යුතුමයි අර අහිංසක ජනතාව අදත් දුක්විනිනවා ජනතාවක් මේකෙන් ප්‍රහාරයෙන් බැටකාපු මිනිස්සුන්ගේ ආදරණීයන් පවුලේ මිනිස්සුන් දරුවන් දෙමව්පියන් සහෝදර සහෝදරීෙන් නැතිවුණ මේකෙන්. ඒ මිනිස්සුන්ගේ ඒවා ජීවිත ඒ වටිනා ජීවිත ඉතින් ඒක හින්ද මේකට අනි වාරයෙන්ම මම කියන්නේ වගකීමක් භාරගන්න අරගෙන මේක විසන්දිය යුතු ප්‍රශ්නයක්. ඒ වගේම තමයි දැම් මේ සෞඛ්‍ය බවිිතරක් නෙමෙයි අධ්‍යාපනයක් අපි මේ රටේ නිදහස් අධ්‍යාපනයක් දෙනවා අපේ සෞඛ්‍ය ශේෂ්‍රය ඔක්කොම නොමිලේ ඒ කියලලා නමුත් අපිට බැහැ නොමිලේ දෙන දේ දෙයින් මිනිස්සුන්ගේ ජීවිත අනතුරට පත් කරන්න. ඒ කරන්න බෑ. ඒහින්ද මේ අනසිියලූම බෙහෙත් මේ රටට එන අවෂද. අපි අනිවාරයෙන්ම නියාමනයක් ඇටතේ මේ කරන දේ තමන්ගේ යුතුකම. තමන්ගේ බගකීම රටෙන් මට මොකද වැඩෝන කියන එකනයි මගෙන් රට මොකද වඩෝන කියන එක. මේ රටේ සෑම පුර වැසියෙක්ම, ඔලුවට ගණ්ඩවඕනේ මොකද තමන්ගෙන් උත් රට වේ යුතු වගකීමක් තියෙන ඔ යුතුකමක් තියෙන. අන්නේ යුතු කොමයි වගකීමයි දෙක මේ රටේ ඉන්න සියලුම දෙනා තමන් මේ රටේපුරවැසිව හැටියට විචිත විය යුතුයි. ඒ හින්දා මට කියන්න තියෙන්නේ මේ සියලු දේවල්ම දැන්ක් සෞ්‍ය අමාත්‍ය එතුමා හට අපිට චන්දයක් තියෙනවා එතුමා මෙතන හිටිය කියලා ඒ ප්‍රශ්න සියල්ලක්ම එතුමා විසඳිය යුතුයි. ඒහිද තමයි අපි එඒතුමාට සහයෝගේ දීලා එතුමා වෙතන එතරට නැවත සෞඛ්‍ය ම තිතුමා හැටියට පත්වෙන් අපි ඉඩ සලසන්නේ මමද එතුමාට සහයෝගේ දෙනවා හැබයි එමා ඇම තිතුමා හැටියට තමන්ගේ වගකීම පැහැරහරි නැතුව මේ වෙන සියලුමදේ තමන් යට ති තියෙන සියලුමමා ඇතන අධීක්‍ෂණයට පත් කළ යුතුයි. මේ සියල දේ සය බැල . හ ගේ ්‍ර න ක්ෂ ජන ක් ින්. සං යුතු ත ගේ හ හො ති පැ සබන්ද ති කාර වතව බ.